දෙද දෙරන ඩුේනයටටතේ දෙදස් විසිතුුණු උසස් පෙල විාගට සූදානමෙන ඔගුල සඳහ ඉදිරිපත් කරන ජීව විද්‍යා වැඩස්‍රහන් මාලාේ පලවුණනි වැඩස්රහණනයි අප ඉදිරිපත් කරන්නේ යන්නන්නේ. මේ වැඩසරහන සිද්ධාන්ත පාටමාදාක් වශයෙන් දෙදස් විසිතුනත් ඒවගේම දැ සාමාන්‍ය පෙළ විභාගට ලියලබපොත්තුවෙ යිල්ංඟරු දෙදදාස් විසිහතර උසස් පපල කරන්නඉන්නේට හදාරන්න පුළුවන්. ඔගුල සමහට පන්තිවලටඒමනතං පාසලින්ං, විද විශේයරන එකගන්න පුළුවන් මුත් එම කරනු මහ කිරීමද භාගයට අ්‍යශ්‍ය කරනු මෙම වැඩසරහන් මාලාවේදී අපි අදරෙන ඩිකේෂන ඇතේ ඔබට ඉදිරිපත් කිරීම බලාපොත් වේනවා. අද අපි බලාපොරොත්වයන මේ ප්‍රථම පාඩමේදී උසස් පල ජීවි්‍යා විශෂ නිර්දේශය හඳුවා දෙන්නත් ඒ සම්බන්නේ නොගල කියවන්ඩෝන පොත පත හඳුවා දෙන්නත් ඒ වගේම ඉගෙනුම් පල කියලතියෙනවා ඒවා සහ විභාගේ රටාව හඳුවා දෙන්නත් තමයි මෙම පලනි පාඩමීද අපි බලාපොරොත්තුවවෙන්න. මුලිමක් බලමු ීවවිද්‍යාව විශ්ය නිර්දේශයේ ඕනෑ විශාකගෙනට මුුණ විෂ නිර්දේශය බලන්න ඕන මේ ජීවිද්‍යාව විශ් නිර්දේශයේ ඒක දහයක් අඩම් වෙනවා. මේ ඒක දහය උගුල පේන ැති කාලච්ේද ගරන්නක් දාලාතියන මේ කාලච්චේ දනුව තමයි උගුල්ල විභාගෙට සූ දනම්වෙන්න තියෙන්න්නේ දැන් පලවන ඒකකට කාලච්චේද පහයි. දෙවිනකට කාලච්චේ දසුව එකැන පලවන චේදෙන් විභාගෙට්ට උගුලුව. හදාරන්නෙත් ඒවගේෙන් ප්‍රශපතරයට බර තැබෙන්න්නේෙත් හයසියෙන් කාල්චේද පහක් විතරයි මේක අසූවායි දැන් වැඩිම ඒක සංකඛ්‍යාවත් තියෙන්නේ මෙන්න මේ පස්සන ඒකය වන සත්ව ආකාරය සහ ක්‍රියාකාරයත්තය කියන ඒකකය. එතකොට මේ ආකාරයට අපි මේ විදියට ඒක දහයක් එකක දහයක්ක් තියන විශ්ණ දේශ අපිම එකක් ඒකපු මුලින්ම බලුම එකක් එකකේදී ඔගුල හදාරන්න තියෙන කරුණු ඇතනම සේරම කරුණු නෙම එකක් එකේ හඳුවා දෙන්න යන්න. ලවෙ එකකේ තමයි ජීවවිද්‍යාව හැඳින්න්නේීම එක අපි ඊළංඟ පාඩමේදී කියන්නේ ජීවිතය හැඳදිනීම පිළිඳ මෙහිදී අපි හදාරනවා ජීවේ තියෙන සංවිධාන මට්ටම් ඔගල දැනට ජීවින් විතරක්ට මේේ ජීවින්නුත් හැදිලා තියෙන්නේ මේමගේ පරමමාණුවලින් මූල දරබ්‍ය පරමාණුවලින් තම හැදිලලා යෙන්නේ ඒ මූලදබය පරමානු එකතු වෙලා අනු සෑදිනු අනු වශයන්තියනවා කාබ නැතිව එට කර න සංයෝද අකාභනිික්ක අනු නැත ආකාබනික සංයෝග. ජීවේ තියන ප්‍රධහනම ජීවින්ගතින ප්‍රධානම අකාභනිික අනුවමකක්ද ජලය. ඒමගේම මේ කුඩා අනු එක තුවෙලා මහනතන් කාබනික අනුව එකතියෙන ය තමයි මේ තියෙන්නේ කාබනිිකන්න ඇතම් මහානුව එකතිවෙන ඒ එකක වෙලා ඉද්‍ර ඒකා කියන සයිලේ තුළ තියෙන උපසයිලයේ විව්හ ඇතිවෙනවා. ඒකින් තමයි ජීවිීන්ගේ මූලික්ක අපි කියන විව්හමේ සාහ කෘති මේක කේවන සයිල ඇතිවෙන්නේ සයිල සයිල එක් වෙලා පටක හැදෙනවා පටක එකතු වෙලා අවයාව සෑදෙනතින මකකා දව්‍යාවේ ආමාශ්‍යය. ඉතුර මේ ආමාශ්‍යය වගේ අ මාශ්‍යයත් මෙතන තිෙනනෙ තව මෙහරි අඥ්‍යාශයේ ආමාශ්‍යය සුද්‍රරාත්‍රයේ මහන්ත්‍ර වැ එකතුල අවයාව පද්ධති ඇති වෙනවා මේතියන්නේ ආහර ජීරණ පද්ධති වගේ ඒක පද්ධති අපේ ශර්ය තියෙන ඒව එකතුලා තමයි ජීවයා නිර්මාණය වෙන්න තිමේ මගේ ජීවිදය හැඳනීමයටතේ ජීව විද්‍යාව යනුමක් ද සහයඒක තින සංවිධාන මට්ටම් අපි හඳුනා දෙනා ඉතාමත් කුඩා ඒකයා දෙවැනි ඒකකය ටිකක් දුරට යන ඒකයා ඒක තියන්නේ ජීවේ රසායනික සහ සෛලිය පදනම එතකොට යකි වගේම අපේ ජීවය හැදිලා තියෙන ප්‍රධාන සංයෝග අපි මට පෙරත් කිවන්නේ ප්‍රධාන සංයෝගයේ තමයි ජලය ඉට අමතරෝ තියෙන කාබනිිකානු ප්‍රධාන කාබනිිකනු හතරක්තියන මොනද ප්‍රධාන කාබනිකානු හතර ජීවය හැදිල තියෙන ප්‍රධාන කාබනිකනු හතර කියන පුලන්ද ජීවින්ගේ තියෙන ප්‍රධාන කාබනිකනු හතරමනාද කියලා. එතකොට ප්‍රධාන කාබනිික සංයෝග ප්‍රධාන කාබනිික සංයෝග හතරක් තියනවා ඒව තමයි මොනද කාබෝ හයිඩරේට කාබෝහියිඩරට දෙනක තමයි පරෝටීන නැතන් ලිපිඩත්තිේන පෝටීන ඊටතිය ලිපඩ සහ අන්තෙමරිතා මොනාද නලේක් අම් ලේ ද නිියලේ අම්ල වර්ග දෙකත්තිෙන මනද අරන්නේ දන්නේ දන්නේ සහ ආරන්නේ මේ පිළිබඳව තමයි ජීව රසසායනික පදනමයටතේ සාකච්ඡා කරන්න. ඉලනතින මේ ජීවේ සෛලිය පදනමයටතේ මේ තියනෙ ජීවේ ඒකකයටටේනෙ සයිල අපි දන්නවා ජීවින්ගේ මොනසා මොනඒකය සයිලේද ජීවීන්ගේ මූලික වියහමය සහ කෘත්තේම ඒකකේ වන්නේ සයිලේ මූලික ියහම මේ සසා කෘතිම ඒකේ වන්නේ සයිලේ සයිලේ තිනව වි ඉද්‍රකා නත්ත උප සයිලි විිය්හම මේක දයා බල්ල කියන්න පුළන්ද මේ පෙන්න්න ශාක සයිලයද සත්ව සයිල ඇදදික ද හඳර ගන්න මේක මොනසයිලෑද ශාක සයිලෑ කියන ොලද ශාකසයිලයක් කියල කියන්න කරුණු දෙකක් එකක් තමයි මොනාද. ශාකසයිලේ නිසා මේකේ මේ තියන මනාතයෙනද. මේ තියන හරිතලාව ශාකසයිලේක තමයි මේමගේ හරතලාව පිහිටා ශාක සයිලේක නිසා කියනපොල ඒවගේ මේ පිටිම තියන මගද මේ හරි තියන ගද සයිල බිත්තිය සයිල බිත්තියක් පිහිටීම නිසා ස හර්තව පිහිටීම නිසා ශාක සයිලයක් කියල කියන පොල රෝවාගේ ශාක සයිල සත්ව සයිල ගැනත් මෙිහිදී ඒවැඇතිෙන් ඉදිරිකා පිමඳොත් මේක කෑටතේ සාකච්චා කරනු. ඒවගේ මතතියා ගැන්න තියෙන්නේ අප ඉදිරිතේ තායි කියනවා ශිනිවිදේශය අමතරෝ ප්‍රාගක නිදේශකත් යන ප්‍රක්ික සලබසයකුත් තියෙන. උග පන්තිවලේම ප්‍රක්ටිකල් කරන්න අපිපුලුවන් මෙහිදතේ ප්‍රක්ටිකල බ ඉදිරිපත් කරන බාපොත්වයන මේ විශෂ දැමේ දක්වලතිෙන ආලකන්වක්ෂක් කොල දන්නනට අලෝකන්නක් භාතා කරනාකාරය මේ නිර්දේශයේ ප්‍රක්ටික සිලබසකට තිර දන්නන්නේ අලකනක්ෂක කාචපතය දෙකත් තියන උ ඇැගමතියනයට කිය නමනනා. උපනේත. ි පස සුපෑමතින්වාගේ නතගා පනැතතියෙන හරේ යන ොනාද අවනත අවන ත කාච පදිති තුනක්ත්තිෙන මාරු කරන්න පුළුව ති මේ පිළිබඳව ප්‍රාග නිර්දේශයක් තියන ජීවේ රසාානිකසා සයිලයේ පදන වැැතයක හදාාරන. ඒ වගේම ම මේක යට දන ජීවේ ශක්ති සම්බන්ධතා ප්‍රධාන ක්‍රියාවල තියෙනවා එකක් තයි ජීවීන්තුලති රසායිනික ප්‍රතිික්‍රයා උප්‍රේරණය කරන ක්‍රාවල. ජී තු ්‍රාන සානික ප්‍රති්‍රා. ජර නි ප්‍රතිකර ළල ජයිවර සාන ්‍රතික්ක ප්‍රරණ කරන්නේ එන්යිම මගින් එතකොට මේ එන්සයිම ක්‍රියා කරන ආකාරය පිළිබඳවත් අපි මෙහිදී සාකච්ඡා කරනවා එතකොට එකක් තමයි ශක්ති සම්බන්ධතා කියල තියෙනවා ඒයටතේ අපි එන්සයිම ගැන කියන ඊළඟට තියවා ශාක සයිලවල් ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවල මකක්දදේ ප්‍රභා සන්ස්ලේෂණය ප්‍රවා සන්ස්ලේෂණය ඒ වගේම සේලුම ජීවන්ගේ තියෙනවා ශක්ති නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලය අපි මේ වැඩක් කරන්නේ ශක්තිය තියනිසා තිය නි්පාදනය කිරීම ක්‍රියාවලට කෙනවා සොසනය ඇති මේ ශක්ති සම්බන්ධත වැඩතේ මෙම කාරණා මෙිහිදී සාකච්ඡා කරනු ඉළඟට අප යනවා තුන්ගෙන ඒකය තු ඒ එකකට කියැන පරිනාමය සහ ජීවිීන්ගේ විධත්වය. අද ජීවිවිද්‍යාවේ ප්‍රධාන තේමාවන් දෙකක් තිේන එකත් තමයි පරිනාමය අනිත්ක තමයි අනුක ප්‍රවනිි විද්‍යාව. මෙඉන්නේ පරිනාමයට තේ මේ කවුද දක්කල තියෙන්නේ. චාස් ඩාවින් ප්‍රතාානනි ජීවත එච්ච සුප්‍රකට විද්‍යාක්ෂරණ චාස් දාවන්ගේ සස්යාගනී මත තමයි පරිනාමය බිහිවෙලා තියෙන. එකැන ජීවින් ස්පෘතුය මත සම්බා වෙලා එන්නන්න විකාශෙන් වනා කියනක තමයි පරිනාවාදයෙන් කියන්නේ. වින්ගේ ස්වභායික වරනවාදය එහිදී අපි සාකච්ඡා කරනවා. ඒමගේ මීත්මීතින් ඇතරම දක්කල තිනෙන ඩවිගේ සුප්‍රකට පොත න්දරි species by means of naturalක්ෂ ස්භවික වරණය මගින් ජීවිීන් පරාමි වීම කියෙන ජාවින්ගේ සුප්‍රකට කෘතිය තමයි මේ දක්ලතිී ඩවිී නොගොල දන්න ඇති එචචමස් බීගල් නැවකාවේ ගිහිල්ලා සුභායයික විද්‍යාකය වශයෙන් පරීක්ෂණ සුදු කළ තමයි මේ පරිනාමය පිළිබඳ කතන්දරේයට කියල දුන්න. ඒ පිළිබඳව මේකේ ඇතුළත් කලා තියන. ඒවගේම කොහොමද පෘතු ඉතිහාසේදී මේ ජීවිීන් බිහිවුණේ. එක දවසකම මිනිසා ආව කියලා අපි විද්‍යාවේ විශවාස කරන්න ෑන. මුලම්මාවේ ඒක සයිලික අන්වීක්ෂය ප්‍රාග්නැෂ්ටික ජීවින් කියල තමයි විශවාස කරන්නේ. පස්සෙ තමයි එන්න එන්න විශාල ජීවින් පරණාමූුණේ. මේ සම්බන්ධෙන් අපි ප්‍රධාන යියෝනවට බෙදෙනවා. අවසා යඕනේ වන පැන්රසොයික් කියන යෝනේ අපි බෙදෙනවා පේලියෝස්ොයි එක, මිසසොයික, සීනස්ව එක කියලා. මේ පේලිස්වය එක කියන ආධිම කාලය වෙනකොට තමයි හුගක් ජීවිී සතුන් පරණාමවෙලා තිබුණේ. මේ දක්වල තියෙන්නේ ඒ පේලෙස්වකයුගේති ච කාවදයක් වන කාබුනිෆර සවදිය. මේ කාබුුණිෆර සබදයේදී තමයි පෘතුවය ප්‍රථම් වරට සදාහරත වගු වනනාන්ත්‍ර වලින් වැසිලා තිබුණ මේ තියනෙ වගරු වනනාන්ත්‍රවල මුලින් ආපු ජීවින් තමයි ඔබේ ජීවිීන්. ඔබේ ජීවිීන් ඔගල දන්න ඇති පරිනාමේදී ජීවින් මුලිින් ඇති වනේ. ගොඩිීමමද සාගරේද. සාගරේ තමයි මුලින්ම්ම ජීවින් සම්බවනේ. අර්කිව වූ ඒක සයිලකි ජවින් සාගරය සම්බවනේ. ඉතින් ලෝකයින්න දියුණුම සතුන්වන්නේ ප්‍රෘෂ්ටමංශය. ප්‍රෘෂ්ටමංශයෙන් අතරනොතු මුලිම් ආවේ මත්සයන්. මත්සයන් ගොඩබිමට ආාවේ ප්‍රථමා ගොඩබිමට ආපු ජීවය තමයි පෘෂ්ටමංශය තයි උබ ජීවින්. බේජවී සම්බවනේ ය කියන කාබඩිෆර සවදයේදී. ඉඩ පසර සීලෝ කැන්තාවන් කෙලති නට දක්ලතින ක්ඩි පරල් සහිත මස්සයන් ඒගොල් අන්ගෙන් තමයි ඇතරම ජලජීවීන් මුලින්ම ගොඩබිීමටආාවේ. මේ කාබනිිෆර සවදයට පස්සේ තමයි උදාවනේ මිසසොයක කියන යුගයේ. මේ මිසසොයික කියන යුගයේ තමයි පුතුව ඇත්තරම සදාහරිත වගුරු වනාත්‍රනින් වැැහි ති වුණේ. පෘතුය ගුර අනතුරල තින කාබඩිර සී ඉට පපස මිසය යගගේ. කාල පරිචේ දයක් වුණ ඒ එක තම පිදන්න සුප්‍රකට ඩයිනස්සරයන් ෝක ජීවත් වනේ මිසයකුගේ තියෙනවා ට්‍රයසික් ජුරසික් ක්‍රටේෂක ළොඟක් අය බෝම සුප්‍රකටයි ජුරසික් පක් චිත්‍ර පට මලාව ඒකෙත් නිරූපණය කරන පරිදි ලෝක හිට දැවන්ත රගයන් වන ඩයිනෝසරයන් පස්සේ නමුත්මක දනේ මේ මිසසයක අගබාගේී විශාල ශුද්්‍ර ඩහයෙක් පෘතුවේ වැදිලා ඩයිනස්ොරෝ සියලු දෙෙන නෂ්ටෝන. ඒ මීසවය කිවුගේ ෝකයේ රජකයට උරගයන් වනාට මීසවයක ගගේට පසුව දැන් අප ජීවත්වන සීනොස්වයක වයේ වත්මන ප්‍රධාන ප්‍රමුඛ විශේෂය බාට පත්තලාතියන අපි වගේ ශීරපායෙන්. ශීරපායනුත් අතරනුත් දියුණුම ශීරපාය වන මිනිසා හෝමෝ සේපියන් සේපියන් සමයි සම්බවනේ. අන්නම පරනාාමිච්ච කතන්දරය මෙ මේ එකක ඇඩතේ ඇතුළත් කලා තියෙනවා. ඊළඟට කියතයන්නේ අප මෙ රිමය සසා ජීවින්ගේ විධත්වයටතේ පෘතුවයින්න ජීවින් අද වර්ගී කරණය කරනවා ප්‍රධාන ඩොමේෙන් නැත අධිරාජධානය තුනකට බැක්ටීරයා ආකයාසා යු කැරයා කියලා එතකොට මේ දක්වල තින ඩොමයින් බැක්ටීරිය පලිනි එක තමයි බැක්ටීරිියා කියන අධිරාජධානය. ඒවගේම තමයි ආකියා කියයෙන් අධිරාජධානය නැත ආි බැක්ටීරියය නැතතා ආකයාක කියෙන් අධිරාජධාන බැක්ටරයාස ආකයා කියන අධිරාජධානය දෙකේන්නේ ඉතාම සරල සංවිධානයක් දරන ඒක සයිලික අන්වීක්ෂය ජීවින් පෘතුවේ මුලින්ම සම්බෞනේ ඒගොල්ලු අද පවා ජීවත්තේ නවා. එතකොට ඒ තමයි බැක්ටිරිිය ආ කියයා ඊට පසන්න යුකැරයා කියන අධිරාජධානය මේ යුකැරයා අධාධන වැටනවා රාජධානී හතරා. ඒ තමයි ප්‍රොටිස්ටා ඒට මැට එන්නේ සරල යකරයොට ව නතන් සූ නෂ්ි නත සත්්‍යේ නැෂ්ටිකන් ඇල්ගී වගේවා ඒක සයිලික සතු නැතුලත්වෙන්නේ ප්‍රොටිස්තාා කියන රාජධානයට ඉටපසේ තමයි අපි දන්න පරිදි ශාකරාජධානය ශාකරාජධානය සීලම ශාක ශාකරාජානය අද ප්‍රධාාවනම ශාක බාට පත් ල තින අවෘර්ථ බීජක ඇන්ජුස් ප්‍රර්ම සපුෂව ශාක ඉළඟට දිලිරකෙන රාජධානය සහ සත්ත රාජධානය වැටෙන්නේ. සත්තු රාජධානය ට නිත්‍රමියයානුව අධිරාජධානී තුනක සහ රාජධානී හයක ක්‍රමයයක් තමයි තියෙන. අධරජධානය තුන කිව රජධාන හය තමයි මේ වැටන බැක්ටීරියා රාජධානය ආකිබැක්ටීරියා රාජධානය ඉළඟට ප්‍රොටිස්ටා රාජධානය ලාන්ට නත ශාක රාජධානය දිලීර රාජධානය සහ සත්ත රාජධානය කියන මේවට තමයි ජීවිීන් වර්ග කරන්නේ බෙදන්නේ අද ජීව විද්‍යාවේදී අපි මෙහිදී කරු කීපයක් විතරක් ඔබට ගෙන න්නම් විධත්වය ගැන සත්ත රාජධානය වැඩිම සසාමාජිකයන් ගන්නා අයක් වෙන්නේ මොන රාජධානයට ත්‍රපෝඩ සධිපාදකයන් කියල කිය නව ජොයින්ට ඩැපෙන්ඩේජස් කලතින සන්ධිපාදකයන් තමයි වැටෙනම්. සන්ධිපාදකයන් යටතේ වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් වැටෙන්නේ කරමීන්ට. මේ දක්වලතියන්නේ ලංකාවේ ඉන්න කෘමි විශේෂකුල දන්න ඇති ලංකාව කියන්නේ ගර්ම කලාපික රටක් හුඟාක් ජීව වවිදත්තේ වැඩි සත්ව විධත්තය වැඩි. ඉතින් සෑහෙන සත්තු සංඛ්‍යාවක් මේ ලංකාවන්න. ඔබ ඉන්න මේ දිවයිනේ විශාල සංස්කෘතික විධත්වයක් තියෙනවා වගේම විශාල ජෛව විදධත්වයක්ස්සාහ ජයිව උරුමයක් තිේෙනවා. ඒ ජයු උරුමෙන් බිදක් අපි මේ ජීව විද්‍යාව පාටමමාලා ඇතතිේ ඔබට ගෙනහැරදක්වන්න බලාපොත්ය මේ පාට මාලා වෙනි. දැම්බලන්න ලංකාවේ සමනල්ලු විශේෂ. දෙසිය තිස් හතරක් ඉන්න සමනලු. ඒ වගේ මේ බිගුන් නැතතා මීීම ඇස්සෝ. මී ඇස්සෝ එකසි තිස්හතරක් විශේෂ ඉන්නවා. මේ බත්කූරු ඔඩනාටක් කලකෙන මේ බත්කූරු. ඇතර මේ සමහර විද්‍යාක් වන්න මේ ගෙනල ස්පෙශිලස්ලා අපේ තරුණු ජීවවිදීන්ගේ සංගමය කෙලතිෙන ඔගලන්ටත් මේ මගේ සංගංවලට බැඳන්න පුළ. ඒක හිටිය සහර එකගලො ඇතර මි සුම පාල කෙ කල විද්‍යාල උපාධරය වය හිටියේ එය ඔඩනාට පපශිලිස් කෙන න බත්කූරු පෙශිලස් කකෙන.ඒයා අලුතින් බත්කූරෙක් නම්ර මහචාරය. විශද්‍යාල මහචර දේක බීරකෝන්ගේ නමින් වීරකෝණයි කියලා විශේෂනාමේදාලා බත්කරක් නම් කර ඇති හලට උගලන්ට පුලුවන් මේගේ අලුත් සත්තු හඳුරාගන්න. ඉල්ලව මේන්න ලඩිබොඩ් බීටල්ස්ලා බලන හැට අටක් ඉන්නවා. මදරුව අදන්නනේ මදුරුව ලෝකේන බෑනකම සතා අලිය නෙමේ බෑයනගම සතාමොකාද මදරු එකන දැවල් දන්නවානේ බිද දෙංගු මදරු බරවා මදුරු ඒක ජාති මදර න්නවානඒ පදදුරු විශේෂම ලංකාවේ එකසි තිස්තුනක් ඉන්න. මේ වගේ විශාල ජයිව විධත්වයක් ලංකාවේවා ඒ පිළිබඳවත් අපි මේ ඒගැටතේ සාකච්ඡා කරනවා. ඊළඟට අවසානතතියන මේ කෝඩියටාකය නවංශේ අද ලෝකයේ වැඩිම සමාජ කැනෙම වැඩිම සමාාජි ෙනනා පපුවංශය තමයි කිව්වේ නමුත් ලුක්ෂාලතමැ අදලෝක රජකරගෙන වගේන්න මේකු ්‍රෘෂ්වංශී පෘ්ෂවංශයෙන් වර්ග හයක් වැටනවා. කොන්්‍රික්ටස් මේ කැන්නේ කාට්ලජ මසුන් මෝරා මඩවා අස්ීක්ති අස්තිික මසුන් මීතියෙන්නේ අස්තිික මස්සෙක් තමයි මේ ඉන්නේ මේ ඔය ලංකාවන්නවා ගාක් ලස්සනැන අපි කෑම ගන්න මසුන් වැටනෙත් මේ අස්තික මසුන් තමයි කන්නේ බලයා කෙලවල්ලා සාලය වැටනෙත් මේකට ඊටමතුරෝ දංකොල සාලයා තැ ලංකාම හුගක් ලංකාය දන්නවනේ මධ්‍යෙම කඳුකරසිර ගංගාවන එකසේ තුරක් ගලා බසනඇති මේවැ ඉන්න මගක් විශේෂ මාලු. සමහරව ලංකාවට විතරක් ඉන්න මාළලු එවැට කෙනවා ඒක දේශය. කිසියම් රටකට විතරක් සීමාවන ලෝකයේ කිසිදු රටක හමු නොවනේ වට කියෙනවා ඒක දේශය සමහරු ආවේනික කියනවා ආවේනික සතුන්. ඉතින් මේ ලංකාවින්න සහුඟක් ආවේනිික සතුන් ඕන මට නැම් විසිතුරු මසු එකවත්තකට කේද වාාචයකත්තේෙනවා සමහරු මේගොලු අල්ලල පිටට යවන්න පටන්ගන්න. ඒ වගේ කිතූවෙල පැත්ත හිටිය මේ පතිරෙන සාලයා කිය මත්සයා වන්දවයාමේ තර්ජනෙන මුහුණ දුන්නා ඉරිවස සරසී කණ්ඩෑමක් විසින් විද්‍යාක්්‍යය කණ්ඩාෑමක් සහ තරුණ ජීවවේදීන් එකතු වෙලා මේ මස්සය සංරක්ෂණය කරන පටන් ගත්ත. ඉතිංන් මේ මගේ ලංකාවන්න උගාක් සුවිශේෂ සතුන් ලෝක කොහෙවත් නැති සතුන්. ඊළඟට එන්න තුන්ී නට වා ඇම්ිබිය නැත්න උබේ ජීවින්. ඉස්සලකිවාගේම උබේ ජීවින් තමයි ප්‍රථම වරට ගොඩබෙම ආක්‍රමණය කරේ මේගොල්ල හැබැයි ගඩිම ආක්‍රමණය කරා කිව්වට උබේ ජීවිනික ජලයසාහ ගොඩබිම කියන දෙකේමෙන එකන උබේජීවිය කිව්ව මෙයා සාමාන්‍යයෙන් ගොඩබිවින්න නමුත් අභිජනය සදා ප්‍රජනය සදා ජලයටට නති ජලයත්ත එක්ක කනෙක්ෂණ එකක් තියෙන් ඕන මේ ගොළගේ. ඉතින් උබේජීවිනි තියවා ලංකාව උබේජීවිීන්ගේ රජධාන බයිෝඩයිසිට හොටස් පොට් එක හෙපට ෆෝනා කලතිෙන මේ උබේජීවින් සහ උරගයන්ගේ උණුසුම් කලාපයක් උණුසුම් කලාපයක් එැන හුඟ සත්තු මේ උබේජීවින් ලංකාවට ඒක දේශය ලංකා ඔබේජීවින් එකය හයක් විතර හම්මෙනකොට පණහක් සීියයට පණහක් හැටක් විතර ලංකාවට ඒ දේශය ලෝක කොහෙවත් නැති ගෙම්බෝ ලෝකෙ කොහවත් නැති උබේජීවින් ලංකාවන මෙඉන්න රානාා ග්‍රැසිලිස් කියලා කියන අංක තුනයට දක්ලතිෙන රා ග්‍රැසිලිස් කියන ලංකාවට ඒකදේශය බැමය නැටක සුලභ උබේජීවිය කියන්න ඉතින් හැබැයි උබේජීවිීන් මත් කනගඩුදායකයි දැන් හරි අඩුයි ගෙම්බෝ උගල්ල දැන් මේ නරබන කට්ිය කොළොඹ වගේ ඇත පළාසොලත් ඇැති ඕගලගේ පැත්තේ ගෙම්පිෙක් බක්බක් ගාන වන සන්තෝසවෙන් ඒ පැත්ත පර්ෂ දූෂණය අඩුයි ඉස්සර මේ පැතුල හරිියයට හිටියා මේ ගෙම්බ දැන් නෑවූ ඒ වගේ මතතියාගෙන හුඟක් කළයාට මේ ගෙම්බගේ කතා මේ කද්ද කරන්නේ පිණිමි සතා ගෑනු සතා සද්ද කරන්න ඇතිව මනිසාගේ ගැනි පැත්ත දන්න ගෙම් බන්ගේ පිරිිබි සතා තම මේ සද්ධ කරනන්න ගෑනු සතා සද්ධ කරන්න ඇතිකත් ඒ වගේ විශේෂය හැකි හැන්ස නුම තින එල්ල මේකළන්ගේ තෙත සක්තියන මක සම්මගින්ටසන සිදු කරගේ විේෂ ලක්ෂ හතර නතින ප්‍රශ්මයිංශයේ කාණ්ඩය තමයි උරගයන් මේ දහතර යටය නක්කල තියෙන ලංකාවට මින්න කටුස්සේ උරගයන්ට තමයි වැටෙන්නේ කටුස්සෝ සිකනලුන්, හූනන් ඉස්රීටයනේ ඩෛනුසරලා උන්නේෑ දැඟින්වා කිින්බුලෝමනි කටුස්සු. ලංකාව උරගන්ගේ හොස්පොට් එක. මේ දක්ල තියන කටුසංක හතරයට දෙක දක්ල තින කටුසා මෙයා ලංකාවට විතරක් ඒක දේශී ලෝකෙ කොහෙවත් නැති කටුසෙක් මෙයාට කියනවා අංකටුස්සා නැතන් සෙරට පෝරා කියලා. මේ සෙරට ෝරක් කියන ගණයම ලංකාවට ඒක දේශය. ඔගලන් කවරුවාරයේ ප ඉන්වන පිට කටි යාලුවෙමින්න්නවා ඒගලට ගැන්න. අපේ රටේ තමයි අංකටුසයිනේ ලඋන්ගේ රටවල කටස්ස ඉන්න පුළුවන් අංකටුසේන්නේ මෙහ විතරමයි. තවත් එකත් තමයි ඒ ඒ කන්දී නංකොටස්ස ඒකට ඒක දේශය. සිංගරාජීන්න සෙරට පෝරා නෙමයි නකල් සලඉන්න. අනිත් පලාත්වලී ඉතින් ඒස විශේෂ රග විදත් ඇේ නඇතරම රගයන්. න ුසෙ පා චත්‍රට හදුවට රුගයන්ගේ සැබැවරුේතින් අපට ඒතරම් රගී නොමෙ. ඉඟට ඉන්නවා අංග පහැනද පක්ෂීන් මේනි කුකුලෙක් නමුත් ලංකාවේ ඒකදේශී පක්ෂය ඇතමයිකවුද වලිකුකල වලිකුකුල වලියක ී ඒවගේම ලංකාවෙෙන ඉතාමත්ම ලස්සන කුරුල් උගල් දකළග නත කැහි බෙල්ලා ඒවගේ කුරල්ලොන් හැදෑරීම ගක්ලුක් දංශකුත් නොගලන් ගෙදරට එන මදන්නනේ බලයි නොගලන් දනෙක් ැ තන මට කියන්න බේ අතු සඳුනන් ගෙදරීදල දෙමලි පොල් කි ච්චෙක් අඳරනවද කිය නැත්නම් පොඩ බලන්න යහර වැඩ හිට හ ජීවිද්‍යා වැට ඒ යගේ හම කාක්කන අඳුරු ැති මයිනත් අඳරු හැති ඒවගේ කුරල්ලන් රාශයයන රිිලඟ කුරුව කියල මහාචාර කොටගම් මහතා පොතක්මත් ලේතින මේ කුරල්ලගේ පියාසර හැකාවදරන ඒගුලගේ පිහාටු පිහිටාතියනවා පියාපත්මගින් සම සංචරණය කරන්නේ එකන්නේ. පූරගාත්‍ර අපා බාට පත් වෙන අප ගාත්‍රා දීපාද සංචරට පාද බවට පත් වෙලා තියෙනවා ඊළඟට තියෙන අද ලෝකයේ තියෙන පරිනාමිකව දියුණුම කෙලා අපට හිතන්න පුළුවන් හයිවිනිට දක්වල තියෙන ශීර පයින් මේ දක්වල තියෙන ලංකාවඉන්න කොටියයා නැත්තන් දිවිය සමහරු කියයන ලංකාවේ කොටි නැහැ දදිවිය ඉන්න කැට කොටුකුටු නිසා යාට කොටිය කෙලත් කිව්වත් වරදක්නය කියෙල තමයිම ක්නොමි ෙක්න නැතන් වර්ගි කරන විද්්‍යාක්්‍යය කන මහාචාර සරත් කොටගම් මහතාගේ අදහස. ඉතින් මේ වගේ ශීරපයින් ගාකිින්වානේ ශීර පායි කලකෑනේ කිරි බී වැඩ නනිසා ශීරප පයින් විශේෂ ලක්ෂණ තියනු රෝ අපිත් ීරපයින රෝම සහිත සමක්තේ න දහඩිය සවයද ග්‍රන්තිිපි හිටා තිබෙන ඒ වගේ කාරන එකක ජාතිේ ීර පායින නවානේ දැ. මුලින්මාවේ ලෝකෙට හික්මියය හිකාගෙන් තමයි හික්මියයගෙන් තම නිත්ත සේරමාව. ඉඩ පස්සේ වලස්සු අලි කොටි කැබැල්ලෑවෝ වඳුර්රෝ මේමගේ රාශයක් මේ අතරෙන් ප්‍රමිර් කෝත්‍රක ප්‍රයිමේර්ස් ෝත්‍රකැනේ ප්‍රයිමේටස්කෝත මිනිසා සම්බවනේ වඳුරන්ගෙන් නොව වානරයන්ගෙන් කවුද වාන්ද්‍රයෝ චිින්පන්සි ගිබං ඔරංවටන් රල් මේ එකකට තමයි නූතන වාණද්‍රෝ ඒකයින් අපේ ළඟම නෑය කවුද චිම්පන්සිය ඒගොල් ලඟෙ තමයි අපි වගේ මිනිසා සම්බව වුණේ. ති මේ කතාවල් තමයි ඇත්තරම දෙවන ඒක කේවන පරිනාමයසාහ ජීවින්ගේ විධත් ඒකෙන් එක කැටට හදාරන්නේ. ඉස්සර කාලේ මේ ජීවවිද්‍යාවේ තිබිනි හුඟා බරදාලා තිබුණි මේ වර්ගී කරණ විද්‍යාවට නැත්තම් මේ සත්තුන්ගේ වංශවලතියන ලක්ෂණ ඒ මේගෙන් හදාර නමුත් දැන් ජීවිද්‍යාව ඊට වඩා හත් පස වෙනස්. අපි මේ පරිනාමික ඇගල්ලකෙන් ඇත පරිනාමික දෘෂ්ටිෝනෙන් තමයි මේ වර්ග කරණය දාලා තියෙන. ලෝකේ අලුත් වෙනකොට මේ වර්ගී කරණය වගේ කොටස් අඩු කරලා පරිාමි හිම තියෙන වර්ගීකරණය කියනය කොඩක් අඩු කරලා අලුත් කරුණ එකැන අනුක ජීවිද්‍යාව වැඩතර ලුම වෙලා යන දැනට උනත් ඇතරම අපි කිවනට දැ ගොලහෙම ගෙරදී අපේ තරුණ ජීවිදක සගමය සංගා ජීවේදීන් වශයන්නේ රුණ කණඩයම් ගෙවල් ෙම ගලල්. ලෙම ලුත්තු අතුරන ඇති ැනටවගුල හඳුුවන්නන්නේ රපවිද්‍යාත්මක. නමුත් අලුත් අර්ථදැකීමම්වලානුව ජානතාක්ෂණය අනුව මේ සතුන් අඳුනාගැනීමේ හැකියාව තියනෙන. ඒක තමා අලුත් ජීවවිද්‍යාව යොමු වෙලා තියනෙ. ති මේ වගේ නවත කරුණලේ තමයි ජීවිද්‍යා විශිනිර්දේශය සමන්විතයන. අපි ඒක තුනක් ගැනකිව්වා හතරවෙන ඒකකේ දලා ශංක විධත්වය සත්ත විධත්වය මේ විරාමෙන් පසුව සාකච්ඡා කරම්. අපිඩැක් ජිවිජ්්‍ය විශනනිර්දේශය හඳෝනා දෙමින් යනන්නේ දෙදස් විසිතුන සයවගේ මලුතින් දස් විසි හතර උසස් පෙලට එන්න අයන උගල්ලො වෙනුව. වැටසරන් ලාාවේද අපි කිවවාගේ ඔබට අප දිරිපත්රන්නේ ජවිද්‍ය විශ් දශය ප්‍රධන කරම. අද වැඩසහන අප හඳුන්වාදෙන්න්නේ යන ජවිද්‍ය මනවාගේ විශෂය සධාරයද මනවයි කරුද මේකට ඇතුළත්වෙන්නේ කියලා බලන්න සමට ඔගුලු ජිවිද්‍යාව කරයින්දෝ නොතරනු කරම්දෝ කියලලා එම දෝල වාලන් ඇේ ගොලන්ටන මේ වැඩසහන ල ලන්න පුලුව ින්න මේවය කාරණනා තමයි ජිවිද්‍යාවේ තියෙන්නේ කියලා. අපි ඒ තුනක් ගැනකවදැන් හතරනඒකගේ බලමු හතරනකට කියැන ශාක ආකාරයසා ක්‍රියාකාරයත්තය කියලා. ල දන්න ඇති ලෝකයේ වැඩම ජීවින් ඉන්නේ සතුන්ට වඩා ශාක අපේ ජීවිතේ ස දහොගක් වැදගත්වෙන ශාක මේ රූප සහණයන දක්වල තියන්නේ ශාක වලට පසෙන් ජලේසා කඩජ අවශෝෂයණය කරගන්න ආකාර මේ ජලය අවශෝෂයණය කරගන්න මාර්ග කිහිපයක් තිෙනවා ඇතර මේ පසේ තියෙන ජලය මේ මුල්වල මේ මුල්වල හරස්කඩක් දක්ලතියෙන මුල කේශ්වලින්දලා අපි කියෙන මේ බාහිකේ කියලා ඒ අහරා මැද තියෙන සනාලටේ තම ඇතුළලෙන්නේ සයිලම පටකේට ඇතුල්ලන්නේ ඉතින් ඒ මාර්ගය තමයි ඒක දක්ුලතිීන්. ඉතින් මෙ ඒක කෑටති ශාකවලට ජලය ඇතුල්වීම ශාකදය ඔස්සේ ජලය පරිවාහනය දන්වන්නේේ ජලය පරිවානය මොන පටක ඔස්සේද සයිලම් පටක ඔස්ස ජලය වාශ්මාකාරෙන් පිටවීම මොකක් දෙකට ඇන්නේ උත්වේදනය ඒ වගේ කාරණ කරනවා ඒ වගේම ශාකවල සතුන්ට වගේ හොඳ ස්නායිපද්ධතියක් නැතුුණට යම් උත්තේජුරු ප්‍රතිචාර දක්වනවා. ශාක ආලෝකයේ දෙෙසර නැමීම ඒ සඳහ වැරගත්තන ශාක හෝමෝන මේ වගේ කාරණා පිළි බඳව ඒවගේ ශාක ආතතිවලට දක්වන ප්‍රතිචාර නියංවලට දක්වන ප්‍රතිචාර මේමගේ කාරණා ඒවගේම ශාක ප්‍රජනනය ශාක පර්ග කීපයක් තියෙනවා ඒවා ප්‍රජන දැන් අපි දන්නවනේ හු ෝකේ තියෙන ප්‍රධානම ශාක දර්ශයේ තමයි අවෘර්ථබීජක පුෂ්පය හුගක් අය කවියෝ කවිලියනව සමහරූ ඒක දේවල්ලොට මේ මල පාවිච්චිරන නමුතුව ගහෙන් ඔය ශාකන් අහලබලොත්තේම ඔයාට පුෂ්වය ගැන මකදතියන්නේ කියලා ශාකය කියෙන් මේකමගේ ප්‍රජනක පද්ධතිය නැත්තම් ප්‍රජනක අවයාඒක ඇැදතියෙන මනිය මුකුටය පූමාන්ගේ ජායන්ගේ පූමාන්ගේ කියන මලේ තියෙන පරිමි කොටස ඒක ඇහදලතින රේනුුවලින් ජායාන්ගේය ඒක ඇහැදලතියන්නේ කලංකය කියීලේසාහ ඩිම්භකෝෂය කියන කොටස් වලින් ඉතින් ඒ වගේ ප්‍රජනයති ංකල ප්‍රජනය පිඳොත් මහිදී සාකච්චා කරනවා. ඉළඟටන පස්සනයකය මේක තමයි වැඩිම කාලචේද සංඛ්‍යාවක් තියෙන නිර්දේශයේ තියන ප්‍රධාන මේකකය සත්්‍යයා කියන එකකේ නැතන් සත්ව ආකාරයසා ක්‍රියාකාරීත්ත මේ ඔබ දකින්නේ ආහාර චීරණ පද්ධතිය එගෙන ගොල දන්න ඇති සාමාන්‍යපල පවා කරලා තිය මුතුත් ඒටඩා ගැඹුරට අපිම මෙහිදී සාකච්ාරන. මේ එකක ඇත එතකොට මිනිසාගේ විවිධ පද්ධති ඒක ඇන්නේ අපි කිව්වනේ මේ තියන ආහාර චීරණ පද්ධතිය ඊළඟට සුසන පද්ධතිය එයටතේ පෙනහෙලි ක්‍රියාව ඊළඟට සංසරණ පද්ධතිය මොහද සංසර පද තැර තුන ප්‍රධනාවාවය හරදය. හර්දය ගර්දයෙන් තමයි මේ පොම්ප කරන්නේ හරදය ට තිශක්ති අලුතිෙන් අපි දාලතියනවා මේ දවසල හඟක් වැඩගත් ජීවිද්‍යාවට අලුතිෙන් දාලතියෙන ක්‍රමය කොහොමද රෝගලින් ආක්ෂාවවිීමට අඇති හැකියාව ගුල්ද මේ දවසල හලත් ඇති එන්නත් ගාපවාම ප්‍රතිශක්තිය ගොඩ ැෙනෝ ප්‍රතිදේ හැදෙනවා කියලා මේ කොබවිද දාහන මැපිතාව හදගෙනුත් කියනවා. ඊටෙරී ක්‍රයාා කරන අපේ ඇගේ තියෙන සයිලතින සල්ලකල ීීම සයිකලතින ප්‍රතිදේහ කලදෙන ඒක කොමද පතිශක්ති ලබෙනි මහර තියන ජවිතය පටන්න්න කොනතින ප්‍රතිශක්තිය ඒ කියන සහජ පශක්තිය. සමටපිකෙන තරුණ පරපුරට රෝගහැෙනන අඩුයි කල කලන සහජ පපශක්තිේ වයස අන ගැනකට ම සහජ පපශක්තිය පොඩ්ඩක් අඩුවන්න පුල නමුත් ඒේවට එන්නත් කිරීමමගේන අපට අනුවර්තයන තම් පරිචිත ප්‍රශක්තියක් ලබාගන්න පුොලො. ඒනිසා එන්නත් ගහපු මහල්ලා එන්නත් නොගහපු තරුණයට වඩා. විද ාන රතුදන වන්න ලග අපි ැම කියන්න නීතර ූතර මතාව ලබාගන්න කියලා. ඒ මොකද ඒ සමහර ප්‍රතිශක්ති කර හැකිාව ටිකලග්‍යයා අඩුවන. ීසල් ක්‍රාකාරයතය ප්‍රතිය අඩුවනවා. අලුතිෙන් බසරැක්ගත ඩු ප්‍රතියදර. හැමෝටම ආසාදනය වෙන්න පුළුවන්. මේ වෛරස එනවානි වෛරස සොසනමාර්ගය ඇතුලේ නො මකින් ඇතුල ලන්න පුලුව. නමුත් අ ඉන්නත් තිීනන ප්‍රතිශක්තිී තියනවාඒ ප්‍රතිශක්තිීයටට. එරහිව සටන් කරන මේක ඇතව සටන් කරන මාර්ගයක් කොහොම අප හැගේ මේ සුද්‍රජීවී නිරීව සටන් කරන්නේ සටන් කිරීමට තියන පදධතිය තම ප්‍රතිශක්ති කරන පදර ඒත් අපි අලුතෙන් නිර්දේශර දාලාතිනවා. ඉනන බහිෂ්්‍රාාවය තැංග කලන මේ මුල් කොඩස්තිි අප දොල ශේනය කර ඊට පස්සේ දහතුන් ශේණිතරන ම යෝජනය කන එකකය. සමායජනය කළ ැන ත්තේජ වලට ප්‍රචාර දැකීමට ඇති හැකිියාව. එක මනිස් අපේ ති උත්තේජර ප්‍රචාරදක්කනට පි්දැමේ බලන අප ම අන්දුර ගන්න ප්‍රතිචර දක්වන සමර මුණහබල අතවන්න පුල සමර්තාම කකුල වන්න පුළල මර වන්න නැතු ඉන්න පුළුව එක කෙනා ප්‍රචාර දැකීම හැකයා වෙන සමමායජනය සදා පද්ධති දෙක් තියෙන. ස්නායික සමායජනයයි හෝමූනමය සමායෝජනයි. ඒවගේම තියෙන එළඟට සධාරණය සහ චාලනය. සැි මිනිසා සැකිල්ලම හිස්කබලතියනවා කපාලය මේ වගේ මේ ආක්ෂක සැකිල ගාත්‍රා සැකිලිල දෙෙන සැකිලිපද්තිය ගැන සකච්චා කරනවා ඊළඟට ප්‍රජන පද්ධතිය මේමගේ කාරණා පිළිබඳව තමයි මෙම ඒක කැටති හදාරන්නේ අපි සත්‍යයා කියන ඒක ඉතා වැැදගත් ඒකක් මොද කාලචේද වැඩිබි සංඛ්‍යාවත් තියෙන්නේ ඒ ඒ එකක අටදර. හඟක් කලලාට ඔතන්ටන ආහාහම ය ශාකය සත්්‍යයක යන්නේ නින් කලසිකල් බාලජිවාගේ එක කියන්නේ බොට්නිවල සූරජලු ගන්නපුවා. හැබයි පරදේශයක් නෙම දැම අලුත් නිර්දේශයක් තියෙන. මිතිනින් පස්සේනවා හයිවනි එකකේ ප්‍රවේණය. ප්‍රවේණිය කියන්නේ කොහොමද දෙමෝපියන්ගේ ලක්ෂණ දරුවන්ට යන්නේ. මීන්න කවුද ඔස්ට්‍රියයා වේසූ පූඩකයක් වන ග්‍රග මෙන්ඩල්. ග්‍රග මෙන්න්ඩල් තමයි මුලින්ම කිව්වේ කොහොමද එක පරම්පරාවකින් ඊළඟ පරම්පරාට. ලක්ෂ විද්‍යාත්මක ගමන් කරන ක්‍රමය පෙන්වා දුන්නේ ගග මෙන්න්ඩල් එතකොට මෙන්ඩල්ටනුව තමයි මේ ප්‍රවීණ විද්‍යාවේ කලෙසිකල් ජනටික්ස්වල තියෙන කරුණු විස්තර කරන්න දැමමතිනවානේ දරු පරම්පරාවක් බිහි කිරීමට සමත්තායට කෙන ජනකයන් කියලා මේ ජනකයන්ට ලැබෙන දරුවන්ට කේන ජනිතයන්ගේ එකට තාර්තාගේ නහය තියෙන්න්න පුළුවන් මවගේ කට තියන්න පුළුවන් මෙහම තියෙන පුළුවන්න්නේ. ඉතින් කොහොමද මේ දෙමාෝප්‍රියන්ගේ ලක්‍ෂන් ලමයින්ටගේ මේක ස්රකාර දල විචි ප්‍රශ්නයන්. ඉස්සරම හිටිය ග්‍රීක මහා දර්ශනයෙක් වන ඇරිස්ටෝටල් කිවවා මේ ප්‍රජනනයේදී දරු දෙමෝපියන්ගේ යම්ම වූුව එකක් යම්ම වූ එකක් ළමයින්ට අනුව මොකද මේ යම්ම වූ එක කියෙ ලොකු ප්‍රශ්නයක් වුණ. ගක්කාල දෙලැක්කේ පුුෂාධිපත්තිය ද පුරුෂයාගේ වනිසා තමයි ලබෙන්නේක. ග්‍රිග මෙන්ඩල් පරික්ෂණ කරලා පෙන්වා බෙන්ඩල් එක පරීක්ෂණ ඇත්තමයි දම්පාටමල් සහ සුදුපාට මල් මුහුම් කරා ප්‍රජනනය කරා. පලබ දොරුම් පරම්පරාවටක එ් එක පරම්පරාව. ඒකද ලැබුණු සීරුම ජීවින් දම් පාටන දම් සුදු ම් දම් සුදු දම් සුදුමිසි. මෙෙන්ඩල් මොකද කරේ. ඊඟට මේ එ එක කියන පරම්පරාව ස්වම් හුම් කරාම්. මේ එක එක පරම්ප්‍රාවේ දම්පාට මල් ධර්ණ ශාක එම ජීවීන් අතර ස්වම් හම් නැතම් සව සංසේචන නැතං ස්වපරාගෙන කරහම මෙන්න්ඩල්ට ලැබනා සුප්‍රකට අනුපාතයක් තුනට එක කියන අනුපාතය එක ඇන්නේ දම්පාට තුනට සුදුපාට එක කියන අනුපාති ඊළඟ පරම්පරාවේ එකට කියෙනවා එ දෙක පරම්පරාව කියලා. මෙන්න මේ නිරීක්ෂණ අනුව මෙෙන්න්ඩල් ඉදිරිපත් කරා ප්‍රමුක ලක්ෂණයේසාහ නිරින් ලක්ෂණය කළ සංකල්පය. අර මුල් පරම්පරාවවෙදේ ලැබිච්ච ලක්ෂණය යත් ඒකටක ප්‍රමුක ලක්ෂණය කළ දම්පාට කෙනෙක ප්‍රමුmukaයි සුදුපාට කෙනෙක නිලීන. ඒ අනුව මෙෙන්න්ඩල් කිව්වා ඕනෑම ලක්ෂණය කෙරේ සාධක දෙකක් තියනගල. ඒ අනුව තමයි ජානයකයන සංකල්පය ලැබුණේ. මෙන්ද ඉක්දස් අතසීගානය පරීක්ෂණ කරාට මෙෙන්ඩල් ඉන්න කාලේ කට්ටට මේ මෙෙන්න්ඩෙල් පරක්ෂණ තිබිචි වැැගත්කම තේරුණේ නෑ. මෙන්ඩෙල් මියගයාට පස්සේ එක්දාස් නම සීදදි මෙන්න්ඩල් පරීක්ෂණ නැත පතිකා නැවතස්වා ගැත්‍ර පස්සේ ජොහැන්සන් විසින් මේකට ජානය කෙන නම තිබබා. අද ජීවවිද්‍යාව පදනම් වෙලා තියනෙ මේ ජානකෙන සංකල්පය. උගල දැනත බෞතික ලෝගේ පදනම් වෙලාතියනේ ෞතික විද්‍යාව, රසා නිද්‍යාදන වෙලා තියෙන්නේ පරමානුව කෙන සංකල්පය. රමනුවන සංකල්පයේේ ඩෝල්ටැන්ල්ල එක්දස් අටසේ හඳුනාදනකොට ජානයකන සංකල්පය එක්දස් නමසී හඳුන්නාදුන එකැනේ ජීව විද්‍යාව බෞතිකසා රසාන විද්‍යාවන්ට වඩා අවුරුදුසීයක් අලුත් මේ අලුත් ජීවිද්‍යාව රඳාපඇතලතියෙන්නේ මොලෙක්වල බාලජිී නැත්තම් මේ ප්‍රවේනි විද්‍යාව අනුකමට්ටමින් හැදැරීම. ඒක තමයි ඊළඟ ඒකකේදී සාකච්ඡා කරන්නේ ඒ අනුක ජීව විහත්තන ඒ එකකේ වෙන්නේ අනුක ජීව විද්‍යාව සහ ප්‍රති සංයෝජිත දියන්නේ තාක්ෂණය. අද ලෝකයේ මොඩන් බාලජී නූතන ජීව විද්‍යාව ඇත්තනම ජීවිද්‍යාවන මේ මොලෙක්වුල බාල ජ එකගත් තියෙන. මේ අනුව තමයි ජීව විද්‍යාව එක්දස්මසේ අනු හතෙන් පටන්ඟරා මුල් එතරම පළවි නිභාගතිබදස් දහට දහස් දාාහතේ නිර්දේශය හදල පල නිභාගතිට දහස් දහනමේ දෙදහස් විස්සේ. ෞතිදය රයනයිදයා ම දන්න පරිදි මේ තර වෙනස් වන්නේ නම ජීවිද්‍යාව සෑහෙන වෙනස් වා. අපිද තාව මොහතකින් ජීවිද්‍යාවයි පොතපතක් ගෙනමේ අතිවිරාමය පස්සේ මේ අනුව ජීවවිද්‍යාව පදනම අනුක ජීව විද්‍යාව. මේය අනු ජීවිද්‍යාවයි භාවිතාරන ශල්පකරම ලංකාවෙත් මේ භාවිතා කරන ගොල දැනැති මේ PCR පරක්ෂ හගොල නිතරහල තින PCR පරක්ෂණ කරන වගේම ජීන් සකන් සිං කරන කියලා. මේතියන්නේ ඒවගේ අනුක ජීවිද්‍යාවේ ඇග්‍රෝශෂයල් විද්ධතා ගනය කියලා. ක සේරම් පදන ලාතින අපේ දියෙන්න්නේ නුව ඔග දැනට දියන්නේ භාසාාව තියනෙන බස්්ම හතරක්. ඇඩිනී ගනීන් සයින්සිීන් තයිමීන් ඉ කම්ප ක් න මත යන කම්ප ු ෙක් න තින බිදුව එක බිඳුුව එක කියන තත්වේ නමුත් මේක යෙන්නේ ජානයක තියෙන්නේ අුරු හතර භාසාාවත්යෙන්.කරු හතරක භාසාාවත්යන්නේ. ඉති මේ ඩියන්නේ විශලේෂය කරන භාවිතා ක්‍රමය ඇතමයි ඇගරෝශෂල විද්‍ය තාාගමනය. ම ද ග සල තාක්ෂ ම ගන්න ි න්න ද න රපි ක ස් ේ රපිතයි ඉතින් පුද්ගලගේ දියන්නේ විශලේෂණය කරනවුනම ඉද ග දන්න පිසිර් පරිිෂණ ගන්නවන තන හ එහරි ස්බ්ක් ගන්නවන ඒ අරගෙන ඒක දැන් අපි ඉතරන්නම්ගලන්නේ ආරෙන්නේ කොවි න ආයෙන්න ඉති ඒ කර පිසි අරනමුත් මෙතන කරන්න එහෙම ආරෝපර රටාවනු මේවා. ේෂන කිරීම තමයි මහිද ද කරන්න මියමේ කරන තමයි අනු ජීව විද්‍යායටත කරන්නේ වගේම අපි පීR පරීක්ෂණ සිදුකිරීමේ පදනම ජාන විශ්ටම ජින් සීකුවන්සින් දැ ලංකාේ පිේ පරේක්ෂන හැමන තියන ම ජින් සීකන්සින් රන්න ජයවතතු ශදාල මචර නෙී මලවගේ සහ ආචර චන්දම ජීවන්දරෙගොල සයිත අනුක විශ්ලේෂණ අ්‍යනාශය. ො විකෘති කාව මික ව ොච්ර නවම සම්පල අුත් ක්ෂ විශ්ේෂන් ය පිඳව මුලිරුණාපිම හිදී සාකච්චා කරන. අටමි ඒකකේ තියෙන්නේ පරිසිර ජීවිද්‍යාව ඇතන පරිසි ජීවිද්‍යා පිළිබඳවේ පොතකොත් ියල යන එකයි මේ දක්ල යන පරිසිි ජීවිද්‍යාව ලංකාේ පරිසරයේ පිළි බඳවයි මෙහිදී දැක්වයන්නේ. ල දන්න ඇති ලංකාවේ කුඩා රටක් වුණාට පරිසර පද්තිති රශියත්තිය න වනන්තර ජලජ පරිසර පද්ධති තනබිම්න්නන් අඩුයි පොඩි තනබිම්ටිකත්තිේන ඒ වගේ බෙරලාශිත පරසර පද්ධති කඩුලාන මේගේ පරිසර පද්ති රශයත්තියන ඒගැයි මෙහිද සාකචක්්ාය කරන මේ පිටකවරවශය ති උුණන පුලුව දෙම අප දක්ල තින උදහරණැකශයෙන් සිංහරජ වනන්තරය මේ ශාකතයන ස්සර වශය මේ හරේ තියන මේ කල්පිකෙන වනස්තරේ කලා මේ හරි තින වෙනස්තරේ සිංහරාජිතියන විශේෂ ලක්ෂණ ඇතම ඩ බලපවාම මේ ආකාසපයන්නේ වියන පේනු අකණ්ඩ වියනස්තරයඇතිෙනම් ඊ උඩින්න්තිෙන නේරෝෂාක වියනට පල්ල ඇන්තර උප වියෙන ඉඩ පසිතිනම් මේ ඉඩත් පල්ල හැන් නොමේරූ ගස් ඉලට අටි වගේ මේ තින නොමේරු ගස් අන්පතින යටි වගාව න ශේෂත්‍රස්රය යටි වගාව මේ මගේ තියෙන ඉතින් සිංහරාජ වගේ වනායකතියෙන් ලක්ෂණය තමයි එකක් කග ිටි කිටියේ අග විශාර විශේෂංක්‍යාවත්යවා ශාක විදත්ව ඉතාමත් වැඩි ශාක විතරක් නෙම මේක සතුනුත්ති සතුන් තරක් නෙමින් පුස් මනාද දිලීර දකල ති නදන්න. ත් හිතුවට බඩා දෙැම හිමතිනවන දිලිරේ දිලීර ූත්‍රක ඇතර යනවාට මේමගේ සුවි ශේෂමයකටකෙන නොවිදුල් පරිසර පද්දතික නොීදල් කියන්නේ මිනිසාගේ ඇසගේ ගැසීමට ලක්නෝ කෙනකම නොවිදදුල් වැරද හැමතර මිනිස්ස යන එරට පුළන්ර ගුල සිංහරාජය යනවන කරුණනාකල එතන්ට ගේෙල එතන කරදරන්න එපා ඒක මනවා තරගෙනෙන්න්නටපා එතන්ට බූ දාලා එන්නත් එපා අපරද ලා න සමර සන් සංචාරක කියල මේවා උගක් විනාශ කරන පටගරන් තියෙන තිම් සිංහරජ කයන මේ මගේ ලෝකෙමතිය ලංකාව වගේම ලෝකම තියෙන නොඉදුල් නොකැලල් ස්වර්සර පද්ධතිය ඇති මේ වැෑ තියෙන ශංක විශේෂ දැ සිංහරජවගේ තියෙන හොර ඩිප්‍රකාපස් නා මෙසවා ශෝරයා මේමගේ ශාකය වගේම සිංහරාජමින්න සතුන් කැහිබෙල්ලා මේමගේ සත්තු ඉලඩු කඳු කරනනාන්තරලට ගියා වෙනස් ඒ මාරත්මල් ටික් ගට සට ඇබුරු කදන් තියෙ වියලි කලාපි වවෙල මි් සධහර්ථ වනන්තේ ඒය තියන ශක මේ වට වඩ වෙනස් ඉතින් මෙන්න හිම විධ පරිසර පද්ධතිවල තියෙන විධත්වය පිළිබඳව මෙම පාරිසරක ජීවිද්‍යාව කියන ඒක ගැටතේ සාකච්ඡා කරනවා. නමින් ඒකකේ තියෙන්නේ හුඩා එක ැක්වුණා ශුද්‍රරජීවිද්‍යාව මේක අපේ හැටත්ේ නති ජීවින් තමයි සුදදුර ජීවින් කලලා ෑන දස එක මිමිට කුඩ ු තමයි ුදරජීවිී. ෑ තක්වන තුරු මේ හදැරුවට අපිවත් හිවන මේ මතරම් වැඩගත්ත කර අපි මේ ගෙන වෛරස පිබඳ සාකච්චා කර අපි නිකමට කියන වෛරස ැනට වෛරසකයන්නේ මේ සජීවී නම අජීවී වෛරස හදිලතය සංයෝග වර්ග දෙයකින් මේම නිියක්ලේකම්න සර්පිලයක් ති නවා වටට තියන ප්‍රෝටීන කොපපුුවක් නැත්ත කැප්සිඩිය මේවිත වරස හදිලතිී සමහර වෛරස්වල තියෙන්නේ ඩීයෙන්නේ නමු සමහර වෛරස්සල තිනෙන ආරයෙන්නේ දැන් අද මේ ලෝකේ වෙලාගෙන අපේ සංචරණ සීමවන් අඩු කරලා තියන මේ වෛරසේ තියෙන්නේ මවාද ආරයෙන්නේ කොවි ධානය කන කොයිදධානයක රෝග හදීර වෛරස ඒකට කියෙන සාස් කෝවටු කියලා විද්‍යාත්මක නම් කලතියෙන්නේසා කෝ මොද සාස්කෙනන වරස සසලතිව වන සාස්1න්. රන යිර කියන ඇතිවන දැන්කිලදන ස් කරන වයිර තු නක තමයි මේක ඇතිවෙන මේක ඇතිතු වේ වෙනස් ජීවික් දැ මේ නම් ඔය කබැල්ලවගේ සත්තු ජාතියක කියන අපටාව කියන කියනෙති වයිරසල විශේෂ ලක්ෂණ විශේෂම ආරෙන් සහිත යිසල නක් තමයි තර වෙනස්ස වෙන තම් විකෘතිවට බාජනයන ඉතින් මේ විකෘතිට භාජනිසා පරිනාාමේනවා. අප රදැ ඉස්සලකොන දෙවිනි එක ැරද පරිනාමේ අප ස්සලිටමේ පරිනනාමය කියනක මේ විශාල කාලල්දලා ඔය ක්ටියරයයිඳදල වඳුරදාව කියල එහෙම කතාාවන්න තිබි නවොත් අපට දැන් ඇස්පනාපිට මේ අවුරුදු මේ මාසකිහිපය තුළ කොරන පෙතරල දැන් අවුරුද්ධ කාමාරක්තර තින මේ කාලය තුළ අපි දැක්කා ලංකාව තුළ මේ වෙනරටගැම ලංකාව තුළ මේ වඩසේ පරණාමිච්චාකාරය ඉස්සලම ලංකාවේ තිබුණ දේශය ප්‍රබේදය ඊට පස මේක ඇෆා ප්‍රබේදය පරණාමුණ ලංකාව තුළ ඒකෙත් එක 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 එකිකෘතිාව. ඩෙල්ට කියන බේද දැ ඒකත්තිවෙරලා අද ගිය සතිඉදලා විද්‍යාගරුවෙන් පරික්ෂා කරනේ ජැබර මි ශද්‍යාලයේ විද්‍යාගරල පරරික්ෂා කරන දැන් ොමිකරෝන් කියන ප්‍රබේදේබවට පරිනාමලා. මේ සේරම ලකකාව තු පරති රට ක ප කරති න ඔොමිකෝනාවේ පිටි වන්න පුළුව නමුත් එන්නන්නේ එන්න දැන් ඩෙල්ට යටපත් කරගෙන ඔමිකරෝන් ැවිලා පරණාාවේ න ප්‍රධනනිකත් මයිතු. ප්‍රබලයා ජයගනී දුබලයා පරදිී කියලා. තතුර ඔමිකරෝන් කියනෙක ත්‍රන්ස්මිසිබිලි ඩි එකන ආසාධනතා වැඩි ආසාධනතා වැඩිහින්දා විශාල ප්‍රමාණයක් අනිත් එක්නෑ යටපත් කරගෙන නැගෙටන. ඉතින් ඒක අප ඉසල්ල පරණාමේ දැක්කට දැන් තමයි ඇත්තන පරණනා මනා කියලා තේරෙෙන. ජියවවි්‍යාව අද වැදග ඉතා වැදගත්තලද වෙනදර වඩා ජීවවිද්‍යාක්ෂෝ නැතවුණනං අද අපි මේ කොරෝණ වරසයෙන් බේරෙන් ලැබිතිමන ඒ තරමට මේ දැන් විද්‍යාව ඉසරත් වඩා අපට වැඩගත්කම මේකෙ පෙන්වා දෙනු ඉතිං අපි ඉස්සත්කුව කොරණ වෛරස ගැ මේකට දැන් කියන්නේ සස් කෝව්ට කියලා මේ කොරෝණ වෛරසේ තියෙන ද මෙම මේ මේ ඉලෙක්ටො අ නිික්ෂයෙන් තමයි වෛඩස බලන්න පුළුවන් ඉතින් ඒ අනෝ තමයි මේ දක්වල තියන ඔගුල දන්න ඇති මේකේ මැද දක්ල තියෙන්නේ ආරෙන්නේ තියෙන මේ මැදම හර තිෙන ආරෙන්නේ හැබ මේකේ ආරෙන්නේ ඒකම ප්‍රටීන කොප්පුූකේ තියෙනවා ආරෙන්නේ වටේ ඉට පස්සේ වටින් තිෙනම් මෙ පිටින් තියෙන මේමගේ ආවරණයක් අප වටේට තියෙන ආවරණයක් මේ ඉන්වවිලෝකත් තියෙන මේ වගේ ලිපිඩ ආරනයක් වටරතු පාටය දක්කල තියනය එකයි ඒවගේ විශේෂමි වෛර සේතිෙන ස්පයික් ප්‍රෝටීන පිටින් තියෙන කරන වරකෙන ස්පයික් ප්‍රෝටීන්තියෙන මේ ඒක විකෘතිාවම ස්පයි පරටීන විකෘතියක් නවා ැන් මිකෝණකේ මේ විශේෂ විෘතියක් ස්පයි පරෝටීන විකෘතියක්ති නව. ඉතිං විකෘතිය වනා මොකරවෙන්නේ දැන් මයාටන ප්‍රතිේ ජානකය කියලා මේ පින් එක නත ප්‍රද්ේ නකය දැන් ඉස්ල්ලාවේ කරනවයි රසම තමයි. දැන්ගේ කොරනාව ස එන උගර කෑල් ස්පයි පෝටීනය වෙනස්ෙලා දැන් අප ප්‍රතිේ ජනකටට ප්‍රතිය හැතිෙනවන අපි මුලින් යොදාගත ප්‍රතිදේ දැන් අර ඒක හරිට මේ විශෂ්ටයි දැන් හම. අපිත්ගත්තොත් මේවිදිී ප්‍රතිදේ ජනකයක් ගත්තො ඊට විශිෂ්ට ප්‍රතිදේයහි මෙහමතිය නො දැන් අර විකෘත ව න හම අර ප්‍රතිදේ ජනකයේ පොඩ්ඩ වෙනස්සෙලා. දැන් අර මේ ප්‍රතිේයට හඳදුර ගන්න බෑ එනිසා අතමාපි කියන්නේ අලුතෙන් භූස්ත මාත්‍රාවක් කගේගා මර අලුත්තේවක් ගැපෙනවා කියලා අපේ ප්‍රතිශක්තිී කරපදධතියේ ඇඩැප්ටෙන්න්න ඕන ඒ සඳ වෙනස් එන්න ඕන ති මේ මගේ කාරණ පිළිබඳවක් මූඩික සංකල්ප මූලික සංකල්ප අපි මෙහිදී සාගච්ඡා කරන ඇත්තරම ඉන්නත් වර්ග ඒනත් ක්‍රියා කරනාාහරේ බෝස්ත ගන්න ඕන මනවාද නැති මනොද කියනෙ එකත් මෙ මේක කැටතේ සාකච්ඡා කළතින. අවසාන ඒකකේ වශයෙන් ජීවිධය නිග්‍රදේශයට ඇතුල් කළතියෙන්නේ ඇප්ලයිට් බාලයේ නැතං විවාහරක ජීවවිද්‍යාව මේ දක්වල තියෙන මේක ජලජී වගාව මේ ගිතා කුඩා ඒකකයක් නමුත් මේකේ විශේෂෙන් ඇතුළත් කළ යෙන ජීවවිද්‍යාව තියන ්‍රාගේක පැත්ත ජලජී වගාව ගේ විස්සර මත් සයන් වගේකිර මාලුටැන්කිෙවලේ මිසරුමසයන් වගාකිරීම ඒ වගේම පටකරෝපණය පසු අස්සනු තාක්ෂණය ආහාර නරක්වීම කල් තබා ගැනීම ඒ වගේ කාරණ මේ නැනෝතාක්ෂණය මේ වගේ අලුත් කාරණා තමයි මේ ඇප්ලයි බාලිජි ක කියෙන ඒකෙට ඇතුළත් කළ තියන් තිමේ තමාත් අපේ ජීවිදය විශ්නි දේශය තියෙන ඒක දහය තමයි අපි ඔබට හඳුන්වා දුන්නේ ට පන ඇති විද්‍ය විශ දශ තා පුළල් පරාසයක් කොස්සේ යන විෂයක් ඒ වගේ මේක මගින් සමාජ ගැටලු විශසඳීම සදා ඉතාමත් දායකත්වයක් දක්වන්න පුුවන් උගලු හුඟක් අය ජීවිදධයාට බය ඇති මේක මතකට බයගැනීම සඳ විශාල කරුණු රාශයක්ක් තියෙනවා කියලා ඒවනාට අපි පෙන්වා දෙන්නම් ජීවවිද්‍යාව ලංකාව ඉගෙනගන්න තියෙන්නේ පොත් දෙකක් නැතං සම්පත් පොත් කිහිපයක් මත සම්පත්පුොත් තමයි ජාතික අධ්‍යාපන අයතනේ විසි ඉදිරිපත් කරල තියෙන සම්පත්පුොත් මේක දොළොෂන ෂේණයට මෙන්න මේ සම්පත් පොත බලන්න තියෙනවා ඒ වගේ දහතු ව ශෂේණය සඳහා සම්පත්පුොත්යි තියෙනමුො ඒක වලුම් තුනකට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ඒව තමයි මේ තියෙන ඉතින් මෙන්න මේ සම්පත්පුොත් මත තමයි ජීවිද්‍යා විශ්නිර්දේශය රැන්දිලා තියනෙ මේ මෙන්න මේ අනුව තමයි ජීවිද්‍ය හදාරන්නකයි අපි විරාමයක් අරගෙන විරාමෙන් පස්සේ උගලට කියන්නේ න්නේ. කොහොමද මේ ජීවිද්‍යාව සම්පත්පුත්මනොවද ඉගෙනුම් පල කියනෙමනවද ජීවිද්‍ය හැදෑරමි දෙව බලන්න ඕනේ පොතපත මොනවාද කියන කාරණා තමයි. ඊළඟ මෙම පාඩ මීලළඟ වැඩස ඊළඟට ව විරාමෙන් පස්ස කියන්නේ. විශෂය ඔබට හඳුන්නා දෙන වැඩස්්‍රහණේ අන්තිම කොටසෙන් අපි බලාපොරොත්තුවෙන්නේ ජීවිද්‍ය විශනි දේශපේ දැන් මුල් කොටසේ හඳුන්නා දුන්නා මේකෙ ති ඉයුණුම් පල පිළිබඳව ඒවගේම ජීවිද්‍යාවට කියන්න ඕනේ කියවන් කිය කියවන්නට පුළෝගලන්ට පොතපත මනවද ජීවිය හදාරන්නේ කොහොමට කියන එකත් ඒවගේම ජීවිද්‍ය පශ්පත්‍රයේ විිය්හය ගැන සාකච්චා කරන්න අපි මුලිම බැලුවොත් ජීවිද්‍යා විශ්ණ දේශ පිස්සල කිව්වා ඒ දහයක් තියෙනවා මතක බාගන්න තියෙන ආපහෝ මේ විෂේ නිර්දේශයේ තියන එකකවල තියෙන ඒ එක වෙනවෙලා තිබෙන කාලචේදගාන හරි මේ පලවෙනි එකට පහයි දෙවිනිකට රසායනික සහ සයිලිය පදනම කියන එකකට අසවයි එකන මේකටම් වැඩි කාලයක් ගත වෙන්නේ පරණය මනිස්සා ජීවින් ජවිීදත්තයට හැටයි ශාකයටතේ අසූවයි වැඩීම විශාලම එකකේවැන්නේ සත්වා ආකාරය සාක්‍රියාකාරයීත්ති කාලචේද දෙකසේ අනු පහක් වැටෙනවා එතපස අන්තිම තියෙන එකවල මේ ප්‍රවේණයට විසි පහයි දැම් බලන මේ ප්‍රවේණයට තියන්නේ කාලචේද විසිපහයි. ඒවගේ මේ අන්තිම මේකන විහර කිී විද්‍යාට තියන කාලාලචේද විසිපාහයි තින් මේ ඇතම මේ මිකලු බෙදුවට කාලචේද දාලා ප්‍රවේණය කාලචේද විසිපායෙන් කරන්නඩ බැහැ. නමුත් විවාහර ජීවිදර කාල්චයද විස්පා ගත වෙන්නේ නෑ. ඒවනාට ප්‍රවේණය වගේම බරතැබීමකින් මේ විවාර ජීවිද්‍යාවක අන්තිමක ලකු ලැබෙනන්න නො ප්‍රේනක ොහම ක් හුල ඉදිරි දැගන්න ලබවී නැතන්රපොන දන්න ප්‍රවේණයට තියන මෙන්න්ඩල් ප්‍රවේණය එත දැනමෙන්ටල්ගේ පළමුුණිය දිවනනියමය ඉලා ෙෙන්ඩල් නීමට එකක නොවනවස්ථාව මේ හැමකේ ශාලර ැ දැන් ඉස්තර එක ගණන් සෑදීමේ දේවල් ඇති වෙලා යෙම කරන්න වෙලාාකුත්න්නේන ඒවගේ මානව ප්‍රවේණය ප්‍රතිබද්ධය මෙම හුගක් කාරණා ඊළකට තවතියන ඒකටම ශාකසස අිජන්නේ කළත් කැල්ලත්තාලා ඒටක කොහොමට සෑේර කල් යන. ඉතින් ඒ රම ත තේ ර ද හුගක් සමහර දැ වාරජීවිද අවරුද්ද දෙකක් විතර මිති බුන්නේ නමුත් මේ වර සිට ඒනවා කියෙලති. නිසාඒ මකතියා ගන්න මෙන්න මේ අන්තිමටට තියන බරතැබී මනුව තමයි ඉභාගට ප්‍රශ්නයන්නේ සමහරුම මුල් කොටස් වලින් විතරක් ප්‍රශ්න කරකරන්නවා නමුත් මේ අන්තිමය වනුත් ප්‍රශ්න ප්‍රශ්න හරි සාමාන්‍යයඉන්න පුළුවන් ඒවාගේ සමාරවාහනකත් තමයි. මොනමයන්ද වැඩිපුර ප්‍රශ්නයෙන්ෙ කළලා ඩිපුර ප්‍රශ්නයන්නේ අර වැඩි කාලජීත සංඛ්‍යාවත් තියනෙ. ඒවගේම සමාරවානෝ විවාහර ජීවිද රචනා පශ්ය කන්න බැරිද. ශුදර ජීවිදය රචා පශ්නය කෙන්ට බැරිද අ. පතය දෙවෙන පශවතය බරහැපීමනු මේ ඕනෑ මෙ හැකින් බහුවරණ බෙවකතෝ රචනාපශ්නයක් ඒ මේ හැකියාවක් සම්භාවිතාවක් තියෙනවා එතකොට දැන් මුලින්මප තියනන්නේ ජීවිද්‍ය විශන දේයේ ඇැ හුඟක්කයි දැන් විශ දේශය බලන්නෑ මු අපි උපල්පනය කරන විෂේ දේශය කරුණු සියල්ල බල තමයි සම්පත්පපුත් ඒත් රජය විසින් ප්‍රකාශය පත් කරපු ය සම්පත් පොත්තුල තියනගෙන් දශයදස් දදාහ පසන දල ක්‍රියාත්ම කෙන කෙක තුර දහස් දහනේ තම ලිම තිබුණ දෙදස් විස්සේ දැන් දෙදස් විසිය එක භාග තමයි මේ දවස්සල පවත්වාගෙන යන් පත්තන්න යනෙ තවටික දවසි පත්ව මේ ජීවිද්‍යාව විෂණේ දේශය තියෙනවා මේ වගේ කොළම්සලට ෙදලතියෙනවා නිපනතාව කලතියෙනවා දැම් මෙතන තියෙන ජීවිද්‍යාත්මක පදනමකින් ගවේශනය මේවායි කල තියෙනව ගුරුන්ටකිෙලදී ඉරුද නිපුුණතා මට්ටම ෙන එකතිෙන ිනිසා මූන දෙදන අභියෝොලට විේෂවදාානයක්ක්ෂද ජවිත මේකට අදාළව ජීවිද්‍යයක් විශෂේපත්තය සහ වැදගත්වම විස්සාාරණය කරයි සන්ධාරය ැන මෙන්න මේම තමයි කරන්න තියෙනවා කළ දාලති විශේෂෙන් වැඩගත්වන මෙන්න මේ ඉගෙනුම් පලකීන මෙවැට කෙන ලනිං ්කම් කියලා එදකො අධ්‍යාපන දෙපාර්මේන්තුවයිෙන් චකරලයකනයක්කාව විභාගට ප්‍රශ්ාතන ව හද මහාචරුන් බෞති විද්‍යාව රසාාන විද්‍යාව ජීවවිද්‍යාව කෙන විද්‍යා විශේතුන්ට දාව චක්‍රලයකනය උසස්ත්‍රල ඒබාගට ප්‍රශ්න හදන්ඩ ඕනේ ඉගෙනුම් පලවලට අනුව කියලා එකන ඉගෙනුම් පලවලින් පිට හැදුවොත් එක අභියෝගට ලක්රන්න පුළුවන් කෙනෙක එක අනි පත්තිින් කිවීම ඒ අනුව මේ ඔගුල්ල මත විදියා ගන්න තියෙන මේක ඉගෙනුම් පලතියනද මේ ජීවිදය හැඳනීමේ ඇතඒ පලවෙනක යට තිතියන්නේ ජීවිද්‍ය අ්‍යනේ වැදගත්කම් ප්‍රකාශ කිරීම ජීවිද්‍යාව හා බැඳුණු ැටලු ස අභියෝග ප්‍රකාශ කිරීම මෙන්න මේ කියෙන ඉගෙනුම් පල දෙක තමයි වැඩගත්තින්නේ මේියනො හැමඒ එක කනම ඉගෙනුම් පලතිනු තිම ඉගෙනුම් පලයටති තමයි සම්පත්පුත් ලියලතියන නිසාපි සම්පත්පත් බලව හරිෙලකිවට සමහර ඉගෙනුම් පල දැන් එක ඉගෙනුම් පල ඇතිනවා මේ පොටිස්ථායටති එකකව සංචිතාහරම සඳහන් කරන්න ක ඒක මේ සම්පපෘතය දක්වලන්නහ ඉතින් අන්න ඒවාගේ පොඩ්ඩක් මත ත පයි නිරුම් පලවට අනු ඉග ගන්්ඩ වෙනවා රතම එක කිය දව ගලන්නට අපි විශීත් ශිෂි මෙම පාඩම් මලාවේදීත් ඒ පිළි මඳවගලට අවධාරණය කරන්න ඒ වගේ කරු ඒ වගේ මතු හුගක්කය මත කරනගත්තමයි ජීවිද්‍යය විශේන් දේශ අමතරෝ ප්‍රක්ටිකල් හැන් බුක් කෙකුත් තියන එහමනැත්තම් ්‍රාගික අත්පොතකුත් තියනවා දැන් පන්තිවෙල නිර්දේශය හැදැරුවට ප්‍රක්ටිකල් කර න්නේෑ ඉතිං ඒ විබාගට ප්‍රක්ටිකල්ටෙස්ට එකක් නෑ නට සාමාන්‍ය බිහගත ඒ බහවරණ අරහි මේවට ප්‍රක්ටිකලුත් තියන්න ඕනේ නිසා ඒ ගනත් බවදධානයමු කරන්න මේ පාසල්ලු හුඟක් ඒ ගැන කරනවා මේ වගේ ප්‍රාගික නිර්දේශයේ ප්‍රාගික ලයිස්තුවත්ති නො දැන් පලවිනි ප්‍රාගක තමයි සරල විද්‍යාගර පරීක්ෂණ යොදාගනමින් පිෂ්ටය නිරොක්ෂයාරක සීණ ඔක්සිහාරක සීනි ප්‍රෝටිනසා ලිපිට හඳුනා ගැනීම මේ පරක්ෂණයටඇද ීල තිනොමද මේකට භාවිතා කර උපකරන කොහොමද මේක කරන්නේ නිරීක්ෂන් ලබාගන්න න ප්‍රක් ල මෙ මේ පෙ ක් ස් ති හ ගො ස්කෝල යා දන්න ස්කොල ි ලැබ ස් හල මේක මේ ප්‍රක්ටිකල් ලිස්ක මේ මගේ ප්‍රක්ටිකල් තියන සේරම පක්ටිකල් තිස්ට ප්‍රක්ටගල් තිස්සටක් තින ඇතිඒ තිස්සට අදාල කරනුත් තියෙනවා අපි මෙම වැඩසනනා ලාවෙත් මේ ප්‍රක්ටිගලුත් අදා පරිදිෝගලන්ට ගෙනන්ඩත් බලාපොරොත්තු වෙනවා ඊළඟ අපි මුලින්කු වගේම සම්පත් පොත් පොතම් පොත හොඳම පොත සම්පත් පොත කියලා කිව්නි එතකොට සම්පත්පොත් ජාතිකධ්‍යාපන ඇතනේ වෙබ්සයිට් එකන්නයිඩ එල්ක කියෙන වෙබ්සයි එ එක කරගියොත් මේකෙන් ඔගුල සම්පත්ප පොට් ඩවන්්ලෝඩ් කරගන්න අනි වාරෙන් ඒක තමයි වගේ නිතර තියෙන බයිබලේගේ නිතර තින ත්‍රිපිටකේ වගේ අත්පොත වගේ තියෙන සම්පත්පොත්. ගුරුවරයගේ ගෙනගන්න උනත් ගුරුවරග සටහන වනත් සම්පත්පොතර ලයින් කරලා තියෙනවා දෙකල බලන්න. සමහර ගුරුවරු හංගා කල්ලඳලු ගන්නන ගුවරු සම්පත්පොත නොබලා තමන්ගේ විශ්වාසයෙන් පල පුරුද්ධෙන් එකක දේවල් කියන ඒවා විශවාස කරන්න යන්න එපා. හැම තිස්සෙම සම්පත්පොත් බලන්න මේක හොඳර විභාග කරන ළමයි ඒවගේ පාසලල ගුරුරුක දන්න නමු සමහර වෙලාවට අපි. අපේ ගරුප් තින දැන් ඩත් වන මේ අද ෙර නිඩිුකේෂන් ටෙිග්‍රම් රපක තියන ඒ වගේ අපිත් ටෙලිග්‍රම් රප එකත් යන හිරන් ාලි කියල මේ හිරන් ාලි කියෙන ටෙලිග්‍රම් රුප එකකටත් ගලන්ට පමති නම් ප්‍රශ්න එවන්න පුළුවන් මේ එවන ප්‍රශ්නවලින් සයට හැත්ත පහ කසුවක් විතර මහලතියන්නේ පරණ නිදේශය කරුණු ඒඇන නිර්දේශ කරන ගුරු ුගන්නලා ඒක බාගෙු ගන්න මේක ැතුන මේ කහනුවකි ඕනෙ නෑේ ඒව එන්න නෑ හරි මතතියන්න එදදුට සපත්පොත දොස්සන ශ්‍රේණය සම්පත්පොත මෙහෙමයි මේ දොළසන ශේණයේ සම්පත්පොතට අදාළ වෙනවා මුල් ඒකකඒ කැන්නේ ජීවිද්‍ය හැඳින්වීම ජීවය රසානික සා සයිලිය පදනම පරණාමයසා ජීවින්ගේ විවිධත්වය ශාකාකාරය සාක්‍රියාකාරයෙත්තවය සත්තා ආකාරය සාක්‍රියාකාරයත්තේ මුල් කොටස් දහතුන්ගන ශ්‍රේණයට අදාළව සම්පත්පු ඩෝල ශෂේ තියන සම්පත්පොතය අපිකි වගේ තියෙන ඒකක මේ ආයි වගේ මේ කියන තියන මතතියන් යන සම්පත්පුත මහිම තිබ්බට දැන් ජාතිකත්්‍යාපනයතනින් මේ මුද්‍රණය කළ සම්පත්පුො ගත්තට තාම නිවශය ගල්ලු කියලන එක භහට ඒවා කියලා ඒනිසා න්න යිඩ එල්ක ෙබ්සට එක නට විර දැන් අදේ ම ත වැඩසර ාප ත් . ඒි කෙක අයි ලතිබන සම්පත් පොතේ සංශෝධනමගේ දාලා තියෙනවා කියලා. ඒ ඒ කෙනට වෙනවෙනම සම්පත් පොතේ සංශෝධන යන්නන්නේක කනකට ිවිෂ ගරුවෙකොට විතරක් මේ වාට ශේෂ සපත්පොතේතිකක් යනවාල හෙමක් නෑහ මේක ජාතික මටමේ රජේ විභාගයක්. එතකොට හැමෝටම පාරදුු ශාකාර එන්නයිඩොට එල්කලෙක් තියන පරන මේ ම පෙන්වන මෙන්න මෙන්න මේ සංස්කරනය විරයි තියනෙ මේ මොව සංශෝධන තා ඇවිල් න්න හ ඒ නට වෙනව රැට රඇටවල සංශෝධන මර ති ගන්න. ඒබට විශ්වාස කරන්නත් එපා ජාතික අධ්‍යාපනාතන චක්‍රලයකන ගහලා විශේෂී පාසේ ගරුහත්මයගේෙන් අහන්න ඒගල්ල සමලට මේ ගල අපිනුත්තානවා එනිසා ඒ පඩෆෝෂ එකම බලන්න දුොට මීතියෙන්නේ දහතුනෙන ශේසලකව දොස්සන ශේන ීතින ාතුුණු ෂේන ිඩ එක ඉතින් ඒක තියෙන කරුණු මේ දහතු ශෂේණී තියෙන පහස්සෙන සත්ව ආකාරය සාක්‍රියාකාරිත්තය මෙන්න මේ සපත්ොතලෙතිෙන කරනුතරක් ගන්න අපි හැබම පෙන්වන්නේ මකද ජතික අධ්‍යාපනාති ගවරුද්ද මුදර පුට නිකුත් කරලා නිකුත් කල ආයිපරිි ප්‍ර්ණයක්කාව මේක පිපස නු ක්ති න ලු ප්‍රශ රශය නය ගල චචරන නැවත් ඒගුල හකුලා ගත්ත නිසා දැන් අයි ජාතිකද්‍යාපනාතිනේ නිලවශයෙන් සම්පත්පොත් යකුුණන්නේ තුර හතු දශ ශී සම්පත පන්නවා හවන ෂීයට වැටනවා සම්පත්පොත් වනක්. මේක පස්ස නකකේ සත්තාකාරයසා ක්‍රියාකාරිත්්‍යය දෙකයි හයි වනයකක වන ප්‍රවේණය ඒකතියන්නේ ඊළඟට තියෙනව සම්පත් පොතාක් හත්ත නඒකකේ අනුක ජීවවිද්‍යාවසාප්‍රශනං දීන තාක්ෂණය අට වනයක ක වන පසර ජීවිද්‍යාව සහිතව අන්තිමනම තියෙනවා එක තියන නම නඒක වන ශුදුර ජීවිද්‍යාවයි දවනේකවන විවාහාරක ජීවවිද්‍යාවයි ක වඩ මේ අපි ගාව ඒදා අස්සල ගත්තට මේ අලන්න එ පා මේ ඇතින වෙනස් බෙක්ටරල් විශාව වෙනස් ඒවගේ අනුකී අරමංකවන සම්පත්පත්තුයි නු පල ලයි වල නැුුණන නි නිසමහ එලයින් කරන්න චුට්ක්කව දාලාලතියන. ඉතින් ඒවුට ප්‍රශ් පතර හදන්න බහ ලාට ම ස පපතුර ගු පල න හදන්න පු අපි දක්ලතින පහො ා දැන් දෙක්න තිබේ තම දැන් දන් ශේ අපි තාම දක්න වෙසරන්න. මේ රෙකොඩ් කරන ලාවෙනකොට ඉතිං ඒව තිබුණ සම්පත්පුොතුට අනුවම තමයි ලියලදුණේ ඊලන හුගක් අයහන සම්පත්පුතර අනුව අමතර වෙන පොතපත කියවන්න ඕන දෙගෙන මේ සම්පත්පුතයම ලියල තියනවා මේ සඳහා කියවන්න ඕනේ ග්‍රන්ථය නිර්දේශ ග්‍රන්ථය වශයෙන්දතින කැම්බල් රස් දෙදස් පහෝ කියලා තියෙන එක එඩිෂණ එකක් සඳහන් කළන ඒවගේම රොසන් විල්සන් මන් ිසලී ෙල්තන් ඉල්ස් දෙදස් දාහත ෙඩිෂණ එක බලන්න කලා තියෙන සාමන්‍යෙන් සම් මේ අපි අලුතින් ජීවිාවට හඳුනාදන පොර තමයි කැම්බල් බාලජි කැම්බල් බාලජගේ ටන්තරරිෂ එක තමයි මේ තියෙන එතකොට මේ තියන මේි දක්ල තියන එක වගේ තතින් ගැන තිනෙ කැබ බලජේ ටන් තරිෂණ එකට බරපපුතක් ලොකුයි බරය ගෙනියන් ඒව තමාරුයි ඉතින් මුුණු ලෝකෙම තියෙන හොදම ිෂ්‍යයන් සහ තියන උසස් පෙලට මේ ශි්‍යයන් සදා තියෙන හොව පොත වශය තමයි කැම්බල් බාලිපොත නිර්දේශ කල යෙන අපි මේ පිටින්ක් ෝඩ කල ගෙන්ව අන්තර්ජාය උසේ තකට මේ පතත් එක්ම දඩ හෙකුත් ලැබෙන එක ඇනිමේන් පව පයින් ප්‍රසටන් සියල්ලම තියන එකක් තියන්නේ එහම ඇතත් ලංකාව විකුණන්නට තියෙන එකක හැබැ මේකත් හම තම තමන්ට ගන්න අත්‍යමශ්‍ය නැහැ. මොකද මේක තියෙන ගුරුරුන්ටෙන් බන්නඒ බලන්න යම්යම් ප්‍රශ්න තියෙනවා සම්පත් පොත ියලා තියෙන මේකට අනුව. මක්ක යන මේකෙත් එබ වගේ කැම්බල් පොත ගෙන කියන තින නිදශය හඳුනාදන මොගකය කරපු චෝතනාවත් තමයි. අපි මේ දේශය පොතක් ක්‍රැකමණ කරන්න තු පිට පොක් ක්‍රකමට කරගෙන. ඇති මේ ලංකාවේ ජීවවිද්‍යාවනක ලෝකයේ මවිද්‍යාවක්නේ මොකද මේ සැලිනි සදේශයේ දාන පුලන් සිංහල වගේ විශයක නමුත් මේ අන්තර්ාක විශෂක රු ලෝකින් භාවිතාව පොතක් පවිතා කකිරමිස ලකාව ලෝකෙත් අනිත්තැමට එලයිවනවා. කැම්බල් පොත භාෂා ගණනාවට ජපන් ෑබල ජපන් කැම්බල් කොරිය ැබලන කොරියෙන් ජ චීන චීන කැම්බල් ඉතාලි මේමගේ ස්පනිෂමි හැමරක් ගක් ලෝක බ රශයෙන් ජීව ල ලිපයා තරන්ගල ටනට පේන එකක් කටවල් මයි ඒග ලන්ගේ සංස්කරන ලන්කාව සිංලට පර වරනය කන තර සෙල්ලගක් නැතුව ඇති ඒමගේම කැම්බල් බාලි කෙක්වට කැම්බල් දැම් මිය ගහිල්ලා. කැම්බල් කියන කතරුතුමා මිය කියද. කැබල්ගේ පොතමියගේ නැත. අන්තර්ජාතික සංස්කාරක මණඩලයක් මගේ මේ විද්‍යාත්පක ප්‍රකාශවල තියෙන කරුණු අලුතෙම අරන්තියෙන මේක. කැම්බල් පොත අපේ නිදේශ බඩා ඉක්මට අබ්ඩේට්න නිර්දේශ බ්ඩේටන යිතන ු හකරක ගොරා. එනිසා දැම්මාකට් එකේ තියෙන කැම්බල් බලජ ල්න් ල් ේශනුත්තියන. සමරහන බල ඕන කැම්බල්ල එකේ ටෙන්තෙකද ලෙවන්තක වේල්තිකදගෙන මංකවන කැම්බල්ල බලන්න නෑ.

සහන් කල දේශ ස්්‍රදාම අපි සූල ජවටහිම බල පොත මේකත් වෛද පිටම සමාරු කියවන මුල්කාල කියවුණන පොතක් හඳ රූප සහන්න එමතියන සත්්‍යයා කියන එක නතං සත්තාකාරයසා ක්‍රියාකාරීත්්‍යය යටතේ කරු පැහැදිිරගනීම දගත්න පොතා මරමතුර ලෝකෙන් බවට තවත් පොත් තම රැවන් ජොසන් කියන පොත එක ජීවිද්‍යාව සදා ඉතාමත් හොඳ කියවන්නපු අතරේක පාට ගන්ත අතරේක පාට ගන්ත නිර්දේශය මේකින් ප්‍රශ්නහන්නේ ඉින්න මේ පොත බලන්න එපා ඉන්න මේ පොත බලන්න එපා මරතයාගන්න ඒක මේක බලන්න එපා හරි මේක බලන්න එපා. මේක තමයි ලංකා හුඟ ප්‍රසිද්ධවෙලා තිබෙන ග්‍රීන් පොතක ග්‍රීන් නාට රදුපාට පොතත් එට ග්‍රීන් පොත කියල තම හැම කියන්නේ ග්‍රීන් කක්කෙනා ලියල තියෙන්නේ. එතකොට ඒ පොතක් සාවධ කරු රශයඇති වෙන ඉස්ස ලකායි ප්‍රශ්පතරතු මහාචාරු මහිතන මේක බලන්න නඇතිේ නිසා ඒක ජාති තාමත්තාන. කට්ට යානම. ට යන ක්ති බදන කිය රම ද ී න ගන ගුරු ලන්නත් එප මයි බලන්නත් ල්ල ගන්න එප මේක තින සාබද්්‍ය කරන ලන්නවාා. ඉස්සරකාල ලකා බගක් ප්‍රචිරතය පොත් තමයි මහචාර ශෝක පතනත් මහචා මජ විජරත් යන මහත් මහත්මය ලියපු ක්‍රාකර සත් එක නිල් පාට ප ර පට ප න ගුර දන්න පන්ද ේකර . න බෝද ගන් ට මන්නන්නේ න වසාන විද්හදී සපත් පොත් බලන්. ඉස් මහචර නද සමහත පොත්තිබුණ ඒ වනත් පරදේශ රදාලායි දැ නවන දේශ ආත්කාල කරලනෑ. ර ර ලිපු සහ පොත්තියන විශද්‍ය මාචර සා පටේ අනුමතර නිදේශරන ල විශේෂය අනු ජීවිද්‍යා ප ං ජන ක්ෂ ක් තින. හැබේ මේ අවසාන හමකම් බලනති කියන්නේ සම්පත් පොත. ගේ අපි ලිපොතත්තියෙන පරිසල ජවිද්‍යාව කියලා සම්පත්පොතර අදාලාළ තමයි ියලතියෙන හැබැයි සම්පත් පොතේ තිබිච්ච සමහර කරුණු අපි අපප්ඩේට කලතියෙන ඒකෙන්නේ මේ සිතියම් සිතියම් වගේවා දාල තියෙන වගේම රූප සරහන් සපත් පොතේ නැතිනිසා ඒ ප්ඩේට් කලතිෙන කැමැතිය එකත් බලන්න පුළොන් ඊඩ අමතරව ජීවිද්‍යාව සදා අපි බහුරන විරපොතක් ලියල තියෙන ඇතරම අපි දැක්ක හුන්ගක් ලලු මෙ තියන පුත්වල තියන්නේ පරණ දේශය ප පහර පශ්රටාව දැන් ඉන්න බහුවරනොලත් ඉස්සරවගේ එක පාරහන්න එකනේ සයිලේක ඇත්තේ සයිලක නොඇන්නේ කුමද්දි කියලා තුන් අද්දිල නැතියක් අහන්න එකක් ගැඹුරුයි ඉති අන්නේ විභාග මට්ටමට එන්න අපි මේ පොත ඉදිරිපත් කරලා තියෙන එකත් බලන්න තුලන් කැිතිට දොෂ ශේ දහ ශන පොත් තාම ඉන්න ති. මේගේ තව මයානුක ජවි්‍යා ගැකිව අපි තව ඔගලන්ට ඔන්නන් බලඳපොලේ මේ මගේ පොත් තියන අපට විශේෂ නිර්දේශ කර බැනමුත් මේ පස් පපස් පොත් සිංහල මාධදීම ඉංගිසි මාධහම තියෙන ඒ සමහරපොත් තියවා මාකට්ටකේ කැමැතිය ගන්න හැබැයි ටික කල්පනා කල බලන්න බල්ලගන්න. ඒමගේ පාස් පිපස් කරනකට මතතියා ගන්න ජීවවිද්‍යාව හුගා පර පාස්පිපස් කරන්න එපා. බෞදතිවිද්‍ය රසා විද්‍යා ප්‍රශ්යක්න සෙලබස්ස එකහෙම ලුකුට වෙනැස් වු ඉන්න. නමුත් මංකිෝගේම ජීවවිද්‍යා සෙලබසක මුළුමනින් සම් පෙරලි කාර් ලෙස වෙනස් වුණ. පලවිනි ඒකේන්දල අන්තිම එකකේ දක්වාම මෙ එහෙමයි. එනිසා මේ සූට් චූටි කරුණු පවා ජනික් අතර අනිත් බෞදතිකද රසනිදවා ගැේ ජීවිද්‍යා මේ හධර්පකට්ටිය දන්න ඇත මතයා ගන්න පුඩ්ඩක්කත් වෙනස් වනුත් ලකුණු දෙන්නේ. එකැන් අපිතුම ජලවිචේ දනය කකන බිද ටේ කල්ලව ලකුණු දෙන්නන්නේ ජවිචේදන ජිවිචේදන කලම ලියන්න. ති අන්නේමගේ කරුණු පවා බැදගත්වන ජීවිද්‍යාවේද මක ඒ තමයි හරි වචනේ හරි වච්චනය නිසාතම දාලාතියනෙ කවුරුත් එහෙමකෝට මේ කටපාඩන් කියලා ඒක තමයි නියම අර්ථයෙන් අවබෝධීන් නිගන්නවා කියන්නේ. ඒනිසා අපි දැම් ජී අවුරුදු ගානත් තිස්සෙක් උගන්නපු ගුරුරු දන්නවා ජීවිද්‍යාව තමයි හරිම මාරු ගන්න විශේ කන අද යෙන කැනවේ බට සරෙද අර හොට වෙලාවට ටිකාවෙන. මේ මේ පොට්ිවන යි සම්පූර් සම්පූර් නෝට නස් ර ක ම ලකු ප්‍රශ්නයක් කව මක එක පාටම පෝික දාල භාගය කටවු ද මයි වාක් බැවන ඒක තවත් බවනෝ මොකද ගරුත් එකක් ක ද පට ගත් ම තම හොදර හොර පශ් ක රජී විසින් ගත් තීරණය. නිසා. හොඳට මතයාගන් නිවතිි කරුණු ට යන්න පස්පෙප සුංගා කරල ඒ අනු අයි ප්‍රශ්ානත දන් පාස්පරල තින බලාම යහන මේ මොක්දකිලික ඒවද ඉන්නේ එනිසා දෙදස් දහන මේ ප්‍රශ්පතරේ දෙදස් විස් පරි දෙදස් විසීකතතිරන විශේක බලන්න ඒවගේ ජීවිද ලිම්පයත් අරගලි අද දෙරන ඩුකේෂන් නයටේන්ත මරස නයට ජිවි ලිපයත්තරන් වලේ. ශත්‍රයේ සාගච්චා කරන්නගේ මේ මෑතකා ති විච්ී ාගොල භාග මේ වගේ පාසල් ලිභාග සමාරු කරනවා මන් දන්න යනො ඒව සමලට හොඳ ඇති පාසල් ගුර දන්න ඕොගේ ඒ වගේ අලුත් නි දේශ අදාාල් ප්‍රශ විතරක් කරන්න ජීවිද්‍යයටතේ පරදේශය ප්‍රශ්න කරන්න ය එවා අපි දැන් කියන්නේ න්නේ අන්තිබට ජීවිධා ප්‍රශ්වතය ගන ගුල දන්න ඇති ජීවිද්‍ය ප්‍රශපතයේ ප්‍රශබත දෙකක්තිේ න පළමිණ ප්‍රශ්පත්‍රයේ පලිනි ප්‍රශවත්‍රයේ බහු අර පශ්වත්‍රයක් දෙවිනි ප්‍රශ්පත්‍රය විෝගත්ත ප්‍රශ්න හතරකටත් රචනා ප්‍රශ්න හතරකට ලියනු හයක් දීලා ඒකෙන් හතරකට ලියන්ු බහුවර ප්‍රශ්න පණහක් තියෙනවා මේකට ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු පණයි මේ දෙවිනි ප්‍රශ්පත්‍රයට ලබෙන්නේෙත් ලුණු පණායි හරනි ඒකෙන් තික් තමයි මේකට ලැබෙන්නේ මේක ලැබෙන විස්සයි මේකට තමයි තිහයක් ලැබෙන වැඩිපුර ලකුණ ලබෙන රචනාා ප්‍රශ්වට ඉතිං ඒය අනුව ගත්තාම උගල්ු දන්න ඇති හුවර ප්‍රශ්නයක් වැැදුණුත් සම්පූර වෛදදි පිට යන එක ලකුණක් අඩුවනු හරේක මතතියාගන් දෙවිනි ප්‍රශ්පත්තරත් බිවහග ප්‍රශ්න බඩ රචා පශ් තරන මේක හතරෙන්ගදෙන හාරසියෙන් ලැබෙන මේ හයිසියෙන් ලබෙන්නේ පස අඩු කරම දෙස් විස්සයි තිහයි වගේ ලැබෙන්නේ ඉතිං යන මේ විිහගත ප්‍රශ්නකට ලුණු විහෝගත ප්‍රශ්නකට ලකුණු දහයගානය ලැබෙන රචනාප්‍රශ්යකට ලකුණු පාලවාගන්න ලකුණු පහලෝගන්න ලැබෙන එනිසා සාමාන්‍යෙන් විභායේෙදී භවුගත ප්‍රශ්න හතර පෑදිවර කලා ඉතුරු ටික ඉතුරු පෑදිදි කරන්නේ කළයි කියන්නේ. බහුවාර පශ්ශපත්‍රයේ ප්‍රතිචාර පහකෙන් ජයුක්තයි සාමාන්‍ය බහුවර් ප්‍රශ්නයක් කරනකොට මුලින් මේකේ ස්ටෙම්ම එක කියීෝලා ඉඩමසමී බඳ කඳකොටස කියවන්න මත තියාගන්න බහුවාර ප්‍රශ්නයකදී බිමසන්නේ නිවැරදි පිළිතුර නොව වඩා නිවැරදි පිළිතුරයි.ඉළඟට භවගත ප්‍රශ්නපත්‍රයේ වගත රචනා සහ රචනා ප්‍රශ්න පිහිටා තිබෙනවා ඉතිං මේ වගේට ලකුණු දෙන්නේ මාකිස්කීම් මෙහිකට අනු ලකුණු සම්මුතියකට අනුව ලංකායි මාකිස්කීම් රහස්සේ හෙලසියෙන් ගුරුරු දන්නවා ඉතින් ඒවා බැයි ප්‍රසිද්ධ කරන්නේ නමුති යනු ප්‍රසවත පොත්හෙම ලියලදින ත මේවත් ප්‍රසිද්ධ කරන හොන්යි නතාව දැ ගන්නවා. ඒ අන ම ඒ ගේ ියෝග පශ් ලන ජීවිතුර දක්න ්‍රහන් ලිපිට ආර වන නම් කරනකවා තුන විතර දන්නේ න යි යිඩ සරෝයිඩ ොස්ස ලිඩ හම ති බොත්ම මේ එකකට හරිද. අ ඉඩේල ියන්න තිය විියෝගත ප්‍රශ්න සමහරලමයි ප්‍රශ්පතයයේ දෙමනි ප්‍රශ්පත්‍රයේ ගත්තාම් පැතුනක්තිනන ගෝග වෙලා පැයක්ම ගන්නම විවගත්ත වලට වැඩ සා විවෝගත ප්‍රශ් පත්‍රේ. යක දවර කල්ලා රචනා ප්‍රශ්්‍යපතරයට ඉතුරු පෑදක යොමු කරන කාලය කල්මනා කරණය කිරමත් ඉතාම වැඩග මේ අපි නැවතත් විභාග අසන්නේද කියන්නම් නමුත් උගුල්ලු මේ උසස්පල පන්තිී දීගෙන ගත්ත සියල්ල අවසානිද වැඩගත්න ඉභාගට ලිබීම මත ස විභාගෙන නිවර රවුල් පිළල වෙන්න ඕන වගේ ඒ බිප් ඉගෙන ගැනීමේ ශිල්ප්‍රම වෙනමතියනවා පාඩන් කරන හැට ඒවත් අප ඉදිරිදීමේ පාටා මල ඇ කියන්න මේ වැඩසරන් මාලාකට ඉදිරිදිත් කියන්න නෝටියයාගැන් හැටි පාඩන් කරන හැටි ඊළඟට විභාගට ලියන එකත් වෙන විශීල්ප ක්‍රමයහට ලියන්නත් එක විදිහත් තියෙන ඒකත් හරියට මතතියාගන්න අන්තිම කාලයේ කාලේ කල්මනා කරණය කරගන්න එකත් බැදගත් වෙනවා එකොට ඒ වගේ මත තියාගැන තියෙන්නේ දැන් රචාපශ්නයක් ත්තෝ රස්කඩක පෙන පරිදි දීවිජ පපත්‍රක ශාපත්‍රයක පටක ිව්හේ විස්තරකර එහි දක් ලැබෙන විධ විවහල කෘත්තිය සඳන් කරන්න. මේ මගේ ප්‍රශ්නයක් කරත් ලියනකොට ඇත්තරම ලියන්න ඕනේ සම්පත් පොත්තුලතියෙන කරුණු. වෙන එක එක උගලන්ගේ පිටින් කරු ලියන්න දැන් මේක උගලන පේන ඇතිම අංකදාලා තියෙනල් මාකිස්කීමගේ. හැබයි මාකිස්කීමේක අංකදැන්මට රචනා සුරූපෙන් ලියන්න ඕන. එකන චේද වශයෙන් තමයි ලියන්න. ඇැ මේ ජීවවිද්‍යාව එහෙම අමාරුවිශ්‍යයක් නෙමේ දැන් ඔය දේශපාල විද්‍යාවගේ රචනාලියනකොට විමර්ශන ශීලී විග්‍රහකය දෙන්න ඒ පුළල්වලියන්න ඕනෑ නමුත් මේ විද්‍යා විශේෂී ජීවිදය ඇස්්‍රැ් එකනේ අර සම්පත් පොත්තේ තියෙනවත නැවතලියන්ති විලේ උගල ගෙදරින්රුගේන්න හ. ඒකත් ලිය ගන්නට බේකතමයි මයින්ට වෙලා මේඒක අමාරුවයි කන්නබ අමහරු කියන මේ දැනම පොද්යක සීමයනවා කියලා ඉති එහෙම කරලා තියෙන මුොකද පිළිතුර අතර සංග භාව නැතන් ගම මේ ො ක් ලබ ම ක් ල නැ එක් එකක්ල ල ක් හැමෝමලියන් එකම පොතේ තියෙන කරු. යනො මේ හැම කරුණම ලබාගෙනැතියෙන්නේ මීට අදාල සම්පත් පොත. බන මේේතී තිකම තති රූප සරහ කලේ න රූප සහ අරන්තින මේ සේරම් රප සහන් පව බාගන තියෙන්නේ. මේ තියන සම්පත් පොති. මේතියන විස් බක්කේ අදාල කරමු අනුව. ඉති ඒකත් හොඳට මතතියා ගන්න එක එක කරුණ එෙමි අර අපි මුලසිරමකිව්වාගේම සම්පත්පොත්වලට අනුව තමයි ඔොල්ල කරුණු ගුණු කන්න තියෙන. එක අද අපි මේ පලමිණ පාඩමීද ොගොලන්ට වි ජීවිදය වි් දේශ ගැන ගොල හඳුනාදුන්න ඒ එකකද හයත්වයෙන ඒ ඔගොලට වැටිහියන්න ඇති ඔගලඟ ජීවිතයට සම්බන්ධ එක ඇත්තරම ජීවිද්‍යාව කරලා පාසුනත් වෛදදි පට යන්න බොලාන් ෆේලුනත් ඔගල දන ොකද ඇග ැන මේ කරු මන්ටරන කරගන්න ැට ඕොලගේයහ ශර්රය පිළිබඳ සතාසිපාව ගැන ඉගෙන ගන්න රසවත් විෂයන්. ඒමගේම මෙහිදී ජීවිධය හැදැරීමට ලොකු කතාවල් නෑ මේ පුත්කිහිපයක් මත දැනුම ලබා ගැනීම තම පදනම් බෙලා තියෙන්නේ ඊළඟ පා්ඩ මිඳදල අපේ මූලික සංකල්ප ඔබට ගෙනට බලාපොරොත්තුවය. අමතර පොතත් සමාන් ඕනන් කියවන්න ඒ වගේ ප්‍රශ්පත්‍රයක් තමයි අවසානිෙදි මනවාකරත් භාක ප්‍රශවත්‍රය තමයි ියන ෙන්නේ ඒ කියන්නේ බහුවර ප්‍රශ්වත්‍රයයි බිහෝගතසා රචනා ප්‍රශ්පත්‍රයයි. ඉතින් අපි උගලන්ට ආරාධනා කරනවා අද දෙරන ඉඩුකේෂන් මගින් ජීව විද්‍යාව බෞදතිීදය අසසායි නිද්‍යාව සහ අනිකුත් සියලු විශයන් සම්බන්ධෙන් ගුල් වෙනුවෙන් මේ ප්‍රධාන නාලිකාවක් මේමගේ විිකාශන කාලයක් වැෑ කරලා ඔබ නගාසිටවන තමයි අපේ මේ ප්‍රයත්නය අපහහා එක් වෙලා. ගලන් ශක්තියක් ෙදර දඳලා ආලිදේදඳලා රූපහන් ර බණඩක් පුලුවන් එහමනැත්තන් අද දෙරන ය නාලිකා වඩගේ හිල්ලා ඒකෙන් ඔයාගේ මේක නර්බණඩ පුල ඒවාගේ. අද දෙරන එඩුකේශ ටලිග්‍රම් රූපය එක මේේ පිල සලතුරු දැන ලබෙන ති මේ ේරම එක තුවෙලා ප ගලන් ගොඩාන නැතන් ඕගලන්ට ශක්තියක් ෛරයක් වෙන්නන්නේ තියන ඒ ක්තිය ලබාගෙන ඕගලන්ගේ අනාගත විභාග සහ දෙදස් විසිහතර දස් විස්තතුනි භාක් සදා සාර්ථක මුහුණදීමට අවශ්‍ය විශයදත්ත නිමරදිීව, නිවැරදි රර්කුප දේශය සඳහා ලබාගනීමට ඊරඟ වැඩ සහනී සිට අප යත එක්වෙනමින් අපි ඔබට ආරාධන කර.